ි ජෙරමිය දහටවෙනි පරිච්චේදය පළවන පදේසිට දොළොස් වන පදය දක්වා අපි ආරම්භයක් ලෙස කියවන්නට යනවා ජරමයා දහට වන පරිච්චේදය පළවන පදේසිට දොළොස්වන පදය අපි කියවන්නට යනවා. ස්වාමීන් වහන්සේගෙන් ජෙරමියයා වෙතට පැමිණි වච්චනය මේය නුබ නැගිට කුම්බකාරයාගේ ගෙටයන්න. එහිදී මාගේ වච්චනය නුබට ප්‍රකාශි කරන්නේෙමී කීය. එක් අල මම කුම්භකාරයාගේ ගෙටගියමි බලව ඔහු සකපෝරුවෙන් වැඩකරමින් සිටියේය. ඔහු සෑදූමැටි භාජනය කුම්භකාරයාගේ අතේ නරක් ව කල නැවත ඒක සාධංච කුම්බකාරයාට හොඳව පෙනනු ලෙස ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය. එක අල ස්වාමින්න් වහන්සේගේ වච්චනය මා වෙතට පැමිණ මෙසේ වදාලේය. එම්බායි ශ්‍රායිල්වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුබලාට කරන්ට මට බැරිදැයි ස්වාමින් වහන්සේ කියන සේක. එම්බාඊ ශ්‍රායිල් වංශය, කුම්ඹකාරයාගේ අතෙහි තිබෙන මැටිමෙන් නුබලාමාගේ අතෙහි සිටි හුිය. උදුරා කඩා දමා නැති කරන්නන්නේෙමි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යක් ගැන කී කල මාවිසින් එසේ කතා කළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුනොත් මම ඔවුන්ට ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසු තැවිලිවන්ත වෙමි. ගොඩනගා හිටිවන්නමි මාවිසින් යම් ජාතියක් ගැනවත් රාජ්‍යා ගැනවත් කී කල්හි ඔවුන් මාගේ හඬට කීකුර නොවී මාගේ ඇස් හමු එෙහි නපුරුව තිබෙන දෙෙක්කලොත් ඔවුන්ට කරන්නෙමි මාකී යහපත ගැන පසු ඇැබලිවන්නේමි. එබැවින් නුඹයුදා මනුෂ්‍යයන්ටත් ජෙරුසලමේ වැසියන්ටත් කතාකොට මම නුබලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුබලාට විරුද්ධව යෝජනාවක් යෝජනා කරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකින් එක්්‍යා තම තමාගේ නපුරුමාර්ගෙන් හැරි, නුබලාගේ මාර්ගවලද ක්‍රියාවල්ද හරිගස්සා ගන්න කියා ස්වාමීන් වහන්සේ කියන සේකැයි කියන්න. නමුත් ඔහු ඒක නිශ්පලය මක් නිසාද අපේම අභිප්‍රායන් ලෙස හැසිරෙන්නෙමුව. අප එක එක අපේ නපුරු සිත්වල මුරන්්ඩු කම ලෙස කරන්නේ මුයයි කියති. මේ ස්ථානයේ දෙවියන් වහන්සේ. විසින් තෝරාගත් ජනතාව කරෙහි දෙවන් වහන්සේ තෝරාගත් ජනතාව කෙරෙහි දෙවියන් වහන්සේගේ පරම ආධිපත්්‍යය සහඊට මනුෂ්‍යයා ගෙතිබෙන සම්බන්ධය පිළිබඳව තමයි අවධානයමු කරන්නේ. ඒ ඇන්න මොකක්ද දෙවියන් වහන්සේ මනුෂ්‍ය කෙරෙහි, සියලු බ බලය ආධිපත්තිය අයිතිය තිබෙන දෙවන් වහන්සේ බවත් මනුෂ්‍යයා ඊට සම්බන්ධ අයෙක් බවත් දෙවන් වහන්සේ ජෙරමයා තුළින් විස්තර කරනවා. මේදී කතා කරන්න දෙවියන් වහන්සේ භාවිතා කරනවා ජෙරමියයාටම ගිහිල්ලා යමක් බලලා යමක් අත්දැකලා තේරුම් අරගෙන ඒ තුළින් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ තෝරා ගත් ජනතාවට පනිවිනයක් දෙනවා මේ කොඩස අපිට පේනවා දෙවන් වහන්සේ මනුෂ්‍යයාගේ මෙවුම්කාර මනු සැලසුම් කරන නිර්මාණය කරන ගොඩනගන දෙවන් වහන්සේ බව කතා කරනවා එක පැත්තකි අනි පැත්තෙන් අපි දෙවියන් වහන්සේගේ අතේ සැකසෙමින් ඉදිරියට යන සැඟගක් කියල කතා කර ඒ සඳහා ජරමියට දෙවියන් වහන්සේ දෙන පනිවිඩේ තමයි මැටිපිඩක් ගැන කතා කරනවා අපිට පේනවා මේ පළවෙනි පද හිඉදල හයිවෙනි පදේ දක්වා දෙවියන් වහන්සේ යරමියට කියනවා කුම්ඹකාරයාගේ ගෙදරට යන්න කවුද කුම්බකාරයා කියන්නේ අපි දන්නවා මැටි වලින් නිස්්පාධනයන් කරන කෙනාට තමයි කුම්ඹකාරයෙක් කියල කියන්න දෙවියන් වහන්සේ කියන ඔබ කුම්ඹකාරයාගේ ගෙට යන්න එහිදී මම ඔබට කතා කරන්නට යනවා මොකත්ත මගේ සෙනග ගැන මගේ තිබෙන අදහසකය කුම්ඹ කාරයයා ගෙට ගිහාම ඔහු දකිනවා යම් චිත්‍රයක් යම් සිදුවීමක් ඔහු දකිනවා ඇතැන්ට ගියාම ඔහු දකිනවා කුම්ඹකාරයෙක් යම් නිස්පාධනයන් කරමින්ඉන්නවා යම් දේවල් නිර්මාණය කරමින් ඉන්නවා දෙවියන් වහන්සේ හුට කියනවා බලන්න ඔහුගේ අති නැටිපි දක් තිබෙනවා හැවැනි පද දෙවියන් වහන්සේ මේසෙනගට කියනවා මම කුම්බකරවා ලුබ මැටිපිදක් දෙවියන් වහන්සේ කුම්බකරු හැටියටත් අපි උන්වහන්සේගේ දෑතේ මැිික් හැටියටත් උන්වහන්සේ විස්තර කරනවා. අපි කියමුදක හයිවෙනි පදය එම් ්‍රයි වන්ශය කුම්ඹකාරයා කරන ලෙස්ස නුබලාට කරන්නට මට බැරිදැයි ස්වාමීින් වහන්සේ කියන සේක එම්බා ඊස්ශ්‍රායිල් වංශය කුම්ඹකාරයාගේ අතෙහි තිබෙන මැටිමෙන් නුබලා මාගේ අතෙහෙ සිටින්න හුිය කොමද දෙවියන් වහන්සකයෙන් එම්බා ස්්‍රයි කුම්ඹකාරයාගේ අතේ මැටි යම් සේද නුබලා මගේ අතේ මැටිපි ඩක් කියල දෙවන් වහන්ස කියවා. අපි තේරුම් ගඩ ඕනදේ මයි අපගේ ජීවිතය අයිතිය තිබෙන්නේ දෙවියන් වහන්සේටයි අපි කොච්චර දේවල් කතා කරත් අපි කොච්චර දේවල් කළත් අපගේ ජීවිතය අයිතිය තිබෙන්නේ දෙවියන් වහන්සේටයි දෙවියන් වහන්සේ නියම කළ දෙයක් තිබෙනවා අපි එක නෙක්කෙනගේ ජීවිතයට දෙවන් වහන්සේ සැලසුම් කළ දෙයක් තිබෙනවා අපි සියලු දෙනාගේ ජීවිතවලට. ඒ පිළි බඳ සියලු පරම ආධිපත්ති තිබෙන්නේ දෙවියන් වහන්සේටයි දෙවියන් වහන්සේ මැවුම් කාර දෙවියන් වහන්සේ උපපති දෙවැනි පරිච්චේ දෙත් අපි දකිනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යාව නිර්මාණය කරනවා උන්වහන්සේ පස් පිඩ අරගන උන්වහන්සේ ඒ එෙන්ට ඒ පස්පිඩට උන්වහන්සේ ජීවන හුස්ම හෙලුවක කියලා කියනවා එවිට මනුෂ්‍යා ප්‍රාණයක් වනා කියලා කියනවා දෙවියන් වහන්සේ තමයි අපේ පටන්ගැම් දෙවියන් වහන්සේ තමයි අපේ ජීවිතය සමග සම්බන්ධව සිටමින් අපි ඉදිරියට ගෙන යන අපි තනන සැකසන තැනැන් වහන්සේ ඒ සම්පූර් නයිතිය ආධිපත්තිය බලය දෙවියන් වහන්සේ සතුව තිබෙනවා එනිසා දෙවියන් වහන්සේ තරාගත් ඊස්රයිල් ජනතාවට කියනවා එම්බා ඊස්රයිල් ලුබ මගේ අතේ මැති මම කුම්බකරුවක් හැටියට සිතිනවා කියලා.ඉනිසාපිත් තේරුම් ගන්නට අවශ්‍යයි මනුෂ්‍යයන් හැටියට අපිට ජීවිතයක් තිබවා අප ජීවිතය අයිතිය දෙවන් වහන්සේට අයිතිබන්නේ අපට වස්ුව තිබෙනවා අපට දේපලතිබෙනවා අපි හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අපි ඒ කරා ගමන් කරමින් සිටිනවා නමුත් අපි ඉගෙන ගන් ඩවශ්‍ය දේ තමයි ඒ සියලුදේ කෙරෙහි ආධිපත්තිය බලය ඇතිබෙන්නේ දෙවියන් වහන්සේ අතේ අපි මැතිපිඩක් ඒ අයිතිකරවානන් බූ දෙවියන් වහන්සේගේ පරම ආධිපත්තිය කැමැ සැලස්ේ ප්‍රකාරයට තමයි අපි තනමින් සිටින් නෙවුන් වහන්සේ එනිසා කොයි ආකාර බහණ්ඩයක් කොයියාකාරණ ස්පාදනයක් එලියට එනවාවද කියන එක තිරණය වෙන්ට යන්නේ කුම්ඹකරුගේ අතේ තිබෙන මැටිකොඩ කෙරෙහි කුම්ඹකාරයා ගතේ ඒ සැලැස් මතියෙන්නේ මැටිපිදක් හවදාවත් තමාව කොයි ආකාර බහණ්ඩයක් නිෂ්පාදනය කරන අදිකන එක ගැන පුළුවන් මක් නැකල්පනා කරන්න. හැබැ අපි දන්නවාඒ මැටිපිඩ අතේ තබාගෙන ඉන්න නිර්මාණකරු තමයි තීරණය කරන්නේ අධිපත්තිය තියෙන්නේ ඒ මම කුමක්ද නිස්්පාදනය කරන්නටයන්නේ. කුමක්ද මම ඒක තනා නිමකරන්පයන්න කියනක ඒ කුම්ඹකරුගේ පරම අයිතිය බලය වගකීම එත් ඒ ෙනා සතුයි. එනි සාපි තේරුම් ගන්නට අවශ්‍යදේ තමයි දෙවන් වසේ සියලු බලයෙන් ආතිපත්තියෙන් පිරුණු දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ජීවිතය කෙරේ. සියලු ජාතින්ගේ මැව්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේ. සෑම රාජ්්‍යයක් අයිතති උන්වහන්සේටයි. සෑම නායකත්වයක් අයිති උන්වහන්සේටයි. ඒ සියලු තේ පවතින්නේ දෙවියන් වහන්සේගේ සරුව බලතාරී ආතිිපත්තිය යතතේ පමණයි ඒ සියලු දේ තියන්නට යන්නේ ඒ සෑම දෙයක්ම සකසමින් ඒ සෑම දෙයක්ම ගුඩ නගමින් ක්‍රියා කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේ එනිසා මිනිස්සු පිළිගන්නට අවශ්‍යයි එක දෙයක් අපි දෙව වහන්සේගේ දැතේ මැටිපිඩ පමණයි ඒ මනුෂ්‍ය ඒත්තු ගන්නට අවශ්‍යය මනුෂ්‍යයා ජීවත්වෙන්නේ තමා දෙවියන් වහන්සේගේ අතය මැටිපිදක් හටියට නෙවෙයි. මිනිස්සු ජීවත්වෙන්නේ තමන් කුම්බකරු හැටියට කල්පනා කරලායි. තමන් ජීවිතය කෙරෙහි සියලු ආධිපත්තිය තමා තමයි භාරාරගෙන තියන්නේ. තමන්ගේ ජීවිතය සකස් පෙන්න්න ඕන ආකාරය සැලැස්ම රටාවත් තමාන් තමයි තිරණය කරගන තිෙන්නේ. එනිසා තමන්ට ඕන විදිහට තමංව තමා සකස් කරගනිමින් සිටින්නේ ොත් මිනිස්ුතේරුම් ග්ඩවස වැදගත්යක් සියලු ජාතිීන් රාජ්‍යන්තේරුම් ගණ්ඩවස වැදගත්තයක් මනුෂ්‍යයා කියන්නේ දෙවියන් වහන්සගේ අතේ මැතිපිඩක් පමණයි දෙවියන් වහන්සේට සියලු බලය ආධිපත්තිය තිබෙනවා ඒ සෑම සියලුදේ නිර්මාණය කරන්ඩ තමුන් කැමති ලෙස තමුන් අභිප්‍රායි කරති වෙන ලෙස.ඒ නිසා කොයියාකාර බහන්දයක් ආකාරණ නිමයුමක්ද මගේ ජීවිතය ඇතිවෙන්නට යන්නේ ඒක දෙවියන් වහන්සේගේ පරම ආධිපත්තියට යටටත්වීම තුළ තමයි නිර්මාණය වෙන්නට යන්නේ ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍ය පැදගත්ම දේ තමයි අපි මැටිපිදක් අපි තනන්ද දෙවියන් වහන්සේගේ ආත්මයට අපි ඉඩ දෙන්න අවශ්‍යයි අපි හිතනාට වඩා අලංකාර සැලැස්මක් දෙවියන් වහන්සේට අපේ ජීවිත ගැනති වෙනවා අපේ පොරබැතිම් දුරුවලකං අමාරුකං ඒ සියලුතේ අි බවා දෙවියන් වහන්සේට පුළුවන් කමක්ති වෙනවා අප අලංකාර ලෙස ගොඩනගන්න අපි සමහරවිත අපි කනගාටු වෙනවා අපිට නැති දේවල් ගැන අපි කල්පනා කරමින් සමරවිත අප දුරුවලකං ගැන අපි කනගාටු වෙනවා අපි අධයිරයට පත් වෙනවා අපිට ඉදිරියට යන්න බැරිවෙයි කියලා. අපිට අනාගතයක් නෑ කියලා. නමුතුම විශ්වාස කරන්න අවශ්‍ය වැැදගත්ද මේකයි. දෙවියන් වහන්සේගේ අතේ ඔබ මැටිපෙඩක් ලෙස ඔබ සිටින්නට යනවා නම්. දෙවියන් වහන්සේට සියලු බලය ආතිපත්තිය තිබෙනවා ඔබේ ජීවිතය සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ අනර්ග සැලස්ම ලෙස වෙනස් කරන්න. ඇයි. උන්වහන්සේ ඔබගේ නිර්මාතෘු. උන්වහන්සේගේ ආධිපත්තිය යතතේ ඔබ ජීවත් වෙන විට උන් වහන්සේගේ අතේ ඔබ මැටිපිඩක් ලෙස ජීවත් වෙන්ඩ හදනොවිට දෙවියන් වහන්සේද තාමත් පහන්සුයි ඔබ අල්ලංකාර සැලැස්මක් තුළ ගොඩනගන්න. නබොත් ඔබ හිතනවා ඒක ඔබ තුළ සිදුවෙන එකක් නෑ එනිසා ඔබ ගොඩාත්තේවල් කරන්ඩ ඔබ දෙවියන් වහන්සේගේ ආධිපත්වයට පිටිං ඔබ ක්‍රියා කරන්නට පටන් ගන්නවා. දෙවියන් වහන්සේගේ සර්ම බලධාරී දෙවියන් වහන්සේගේ පරම ආධිපත්තියට පිටිං ඔබ ඔබේ ජීවිතය ගෙනියන්ද හතන විට ඔබ හිතනවා එම කොළොත් තමයි මට මං බලාපොරොත්තුවෙන පින්තූරය චිත්‍රය මට ගොඩ නගා ගන්න පුළුවන් කමතිවෙෙන්න්නේ කියලා. දන්න අද ඔබ ගීතන පින්තුූරයට වඩා. ියන් වහන්සේ ගාව අලංකාර පින්තරයක් තිබෙනවා ඔබේ ජීවිතය ගොඩනගන්න. නමුත් ඔබ හිතනවා ඔබ කල්පනා කරවා ඔබගේ මිනිස් කල්පනාව තුළ ඔබ ොහොදේ කල්පනා කරලා ඔබ හිවා මම මේදේකරොත් මම මේ විදියට ක්‍රියා කොළොත් පමයි මට මේ විද සැකස්මට පැමිණෙන්න්න පුුව කමතියන්නගේ. වි්වාසරනන මම උන්වහන්සේගේ අතේ උන්වහන්සේ සකසන පින්තුරේ හැඩට මම ගොඩනැගෙන් තියනවා කියලා ඒ අයිතිය දෙවියන් වහන්සේට දෙනවිදියට ඔබ කටහිතු කරන්න සූදානම් නං ඔබ තුළින් දෙවියන් වහන්සේ අලංකාරදේ නිර්මාණය කරන්න යනවා පේන්ත සහදර සහදරී අපි දෙවියන් වහන්සේ තොරගත්තේ සියලු ජාතින්ට ආශිර්වාද කරන්න පුළුවන් ාති වන පිනිසායි. දෙවියන් වහන්සේ ස්රයිල් ජනතාවව තෝරගත්තේ සියලු ජාතින්ට ආශිල්වාදයක් ඇතිසෙනකක් කැටියටයි. ඒ දෙවන් වහන්සේ බලාපොරොත්තු වෙන ආශිල් වාාදලත් සාක්ෂිකාර ජාතියක් කැටියට ගොඩනැගෙන්ඩ දෙවියන් වහන්සේ ඔවුන් කෙරෙ උන්වහන්සගේ පරම ආතිිපත්තිය උන්වහන්සේ පාවිච්චි කරමෙන් සිරෙනනවා. ඔබව මාවත් තෝරගත්ත උන්වහන්සේ. ඔබව මාව ගැලෙව්වේ උන්වහන්සේ උන්වහන්සේගේ ඒ පරම ආධිපත්තිය උන්වහන්සේ පාවිච්චි කරනවා ඒ උන්වහන්සගේ සැලස්ම කැමැත්ත ඔබගේ මගේ ජීවිතය තුළ සම්පූර්ණ බෙමින් ඒ දෙවියන් වහන්සේ පරමාර්ථය සම්පූර්ණ කරන පිණිස ඒකට දෙවියන් වහන්සේ කුම්බ කරු ලෙස ක්‍රියා කරනවා දෙවියන් වහන්සේ අපේ නිර්මාතෘවරයාණන් වහන්සේ ලෙස ක්‍රියා කරනවා අපි උන්වහන්සගේ අතේ මැටිපිඩක් ලෙස සිටිනවා එනිසාේ තේරුම්ගන් අවශ්‍ය වැදගත්ම දේ වෙන්නේ අපි දෙවියන් වහන්සගේ දැතේ අර්මාන්තයක් පමණයි දෙවන් වහන්සේගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ බලයසාහ කැමැත්ත මත තමයි අපේ ජීවිතය ගොඩනගන්නට යන්නේ බලන්ඩ ගෙසායා හතල හැට හතරවෙනි පරිච්චේදේ ඔය පරිච්චේද දෙතියාගන්න ජරමයාපොතේ පරිච්චේද දෙේතියා ගන්න එතියාගනින් අතරම ගෙසාය හැට හතරවෙනි පරිච්චේදේ අටවිනි පදේ කියනවා උන්වහන්සේ අපගේ සර්ව බලධාරී පියාණන් වහන්සේ කියලා යලිත්ක නොවන්හන්සගේ අති අපි කර්මාන්තයක් පසිි නෝ කියලා ය සයා හැටහතර අටවෙනි පදය ය සය හැටහතරට මුණද කියන්නේ ඉතින් ස්වාමීන් වහන්ස ඔබාපේ පානෝය ස්වාමීන් වහන්ස ඔබාපේ පියාණන් වහන්සේ ඉළඟට අපි මැටිය අපි මැටිය ඔබ අපේ කුම්ඹකාරයාය ඔබ අපේ කුම්බකාරයාය අපිසිියල්ල ඔබගේ අතේ කර්මාන්තය අපි සියල්ලෝම් ඔබ වහන්සේගේ අතේ කර්මාන්තය ෝය ද කවුද කුම්බකරු දෙවියන් වහන්සේ කවද මැටි අපි දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන සැලැස්ම දෙවියන් වහන්සේගේ මනසේ තිබෙන අදහස්ස දෙවන් වහන්සේ අපේ ජීවිත ගොල සකස් කරමින් සිටි නතැනැන් වහන්සේ අපි ගැන දෙවියන් වහන්සේගේ සිතේ තිබෙන පින්තූරය ටයම දෙවියන් වහන්සේ මේ මැටි ගොඩ නැමැති අපේ ජීවිතය තුළ උන්වහන්සේ සකස් කරමින් සිටි නතැනන් වහන්සේ මේදී දෙවන් වහන්සේ කරන්න දෙවන් වහන්සේට යම්යම් දේවල් කරන්න සිදුවෙන් මැටිපිදක් ගත්තම ඒ මැටිපිද තුළින් යම්කිසි දෙයක් නිර්මාණය කිරීම සඳහා ඒ නිර්මාණකරුවාට යම්කිසි දේවල් කරන්නට සිදුවෙනවා. තැ මං හොේල බැලුව මැතිපිදක් ගත්තම මැතිපිදයි යමක් නිර්මාණය කරන්න හදන නිර්මාණකරුවෙක් වේනම් ඕුට මොනවිදෙන්ද මේ මැතිිපිද දිහා බලලා යම්කිසි නිර්මාණයක් එළියට ගෙන්ඩ පුළුවන් කමතියෙන්නෙක් කියලා අපි ජීමත්වෙන්නේ මැටිකර්මාන්තයට සම්බන්ධ පරිසරයක නොනු නිසා මට සිද්ධ වනාේ මැටිකර්මාන්තය පිළිබඳ තියෙන යම්ය දේවල් ටිකක් හොල බලන්න දැන් අපට මේ පින්තුරයක් අපට දකිද සලස්සන්න පුළුවන් කමති වෙනවා මැටිකර්මාන්තය ගැන දැන් ඇයිමම් මේක ඔබට පෙන්න්නන්නේ හේතුව නැද්ද ඇයිමං එක ඔබට පෙන්න්නන්නේ දැන් අපට මැටිකර්මාන්තය පිළිබඳ කිසි මවබෝධයක් නෑ අපිට ටිකක් අපේ මනසං එක දුරයි ඉතින් අපිට අපේ මනසටේ ලංගිං ගේන්ඩ නිසා මන් මෙන්න මේ විදියට පින්තූර කීපයක් ඔබට ගේන්ඩ යනවා දැම් පළවෙනි පින්තූරය තමයි මැටිපිඩක් යම් කිසි නිර්මාණයක් කුම්ඹකරු විසින් කරන්න ඕන උනහම රු විසින් යම් නිර්මාණයක් කරන්න ඕන උනහම මූලික දේ තමයි දැන් ඔහුට අදහසක් ති වෙනවා මම හදන්ඩයන්නේ මොනවද කියලා සමහර මැටිගත්තහම ඒකෙන් එක්කෝ වලදක් හදන්න පුළුවන් එහෙම නැත්තං මල් පෝච්චියක් හදන්න පුළුවන් එහෙම නැත්තම් වෙනත් විසිතුරු සතෙක්කෝ මොකක් හරි යම් කිසි දෙයක් නිර්මාණය කරන්න පුළුව අවත් එහට ගිහම කාන්තාවන්ට ආභරණ සකස් කරන්නත් මැටිවලින් පුළුවන්කමක් තියෙනවා මැටිවලින් මාල සකස් කරන්නත් පුළුවන්කම තියවා කිසේ හෝම නිර්මාණය කරන්න යන කෙනාට තමයි අදහස තිබෙන්නේ මොකත්ද මම නිර්මාණය කරන්න කියලා ද මැතිවලටඒ පිළිබඳව කිසිම අදහසක් නෑ ඒකනකට මැතිකන් අපි ලොකෝට හිතාගෙන හිටියට අපි හරි උගතුන් අපිහරි ජගතුන් කියලා ඇත්තටම අපි හරි මැටි ලොකුට හිතන්උන්නට අපි හරි දියුණුයි කියලා පේනවානේ දියුණුවෙච්ච ලෝකයන් රජ්‍යයන්සේ සිද්ධ වෙන දේව එච්චනට දියුණු ව අය එච්චනට බුද්ධමත්තේ අය හැබැ ජීවත් පෙන්ඩවත් තල්නෑ ඒ තරන්තිවුණු ලෝකය අපි ජීවත් වෙන්නේ රාජ්‍යන්න රම්බලන්න දියුණු රාජ්‍යයන් කියනවා ොදයි දියුණුවි කන රාජන්න සැතියෙන්. මොනවද දියුණුවි කියෙන රාජ්‍යයන් කරමින් සිටින්නේ. මොනවද දියුණුවි කෙන මිනිස්සු කරමින්ගන්නේ. ඒ වෙනම කතාවක්. ඉතිං කුම්ඹකාරයාට තමයි අදවසක් තිබෙන්නේ. මම ගන්නන්නාවූ මැතිපිඩෙන් මොනවාද මම කරන්නට යන්නේ. එල්ලෙසම? බගේ ජීවිතය ගැනත් දෙවියන් වහන්සේගේ අතේ තමයි ලීවී තිබෙන්නේ කුමක් දෝබේ ජීවිතය සිතුුවවෙන්නට යන්න කිය මම කවදාවත් ජීවිතයට දේවසේවය කරන්න ීතපු කෙනෙක් නෙවේ මම දවසේවේ කරනට සාමාන්‍යයෙන් කඇැම නෑ දවසේවේ කරනෙ ෝම ම හිටපු පසුුවේ ආගමිකනායකයන් හිය කිසි කෙනෙකුට ම කැමති නෑ මම සාමාන්‍යෙන් එහෙම දේවල් කරන්න තර මේ පුළුවන් බිනයක් හැදිියාවක් ජීවිතයේ චටි කාලිඳලවත් හදාගන තිබුන්නෑ. මොක එම පොස්ස බිමක්වත් මගේ ජීවිතය මට ගැවිලා තිබුන්නේ. ඒනිස්සාම ජීවිතය කවදාවත් ම මේ වගේ කිවුණු දේවසේවේක සම්බන්ධ වෙන කෙනෙක් වෙන්ඩෝන කියලා මං හීනෙක්ත් ඇකල තිබුණන්නේ අදසක්කත් තිබුන්න මොක ගැමත්. නමුත් මං විශ්වාස කරනවා? අපි ජීවිතය ගැන දෙවියන් වහන්සේට තමයි සැස් මක්ති බෙන්නේ අප ඉදිරියට යන ගමන් ඒ ගැ කල්පන කතා කර විසරහට තැන් කුම්ඹකාරයෙක් පලබුව කරන දේ තමයි ම මේ ීෝක් බට පෙන්න්න ලෙස්ට නමුත්ේ මේ වීඩිය යට කරන්න ති එනි සමන්ගේ වඩිය එක ෆොටෝ ගත්තා අරගන තම මම් දම් එක මේ ඔබට දාලා පෙන්න්න උත්්ස කරන්නේ ැ මුලම්ම කුම්බකරු කරන දේ තමයි මැටි කපාගතවායා මැති කපාගන්න නැ කපා ගන්නවා කියන්නේ යම් ගෙනල්ල තියෙන මැති ගොඩක් බෝම පරිස්සමෙන් හිීදී පටියක් ආධාරෙන් එයා මේ විදිේයට සූරල සූරලා එ මැති ගොඩ සූරලා ඒ පෙන්න්නන්න බෑ ඇති එකයි වැඩේ එ මැති ගොඩක් මේ විදියට තියෙනවා ඒකෙන් චුට්ට චුට්ට නිකංරාපි චටි පටියකින් මේ විදියට බේරලා ගන්නවාගේ ්චු්ට මයි සූරල 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 සූර ටි ටි ටිකටික එයා එයාගේ ගොඩ හදා ගන්නන්නේ හදන් දැන ර්මාණයට වශස කරන ප්‍රමාණය ඒකටකවිකින් මැටි කැපීම කියලා කියනවා තවවිදිීකින් කියවා ඒකට පමිත්‍ර කිරීම කියලා ඒක කියන්නේ ඔය මැති කපනකොට ලොකු ගොර ල හවෙන්න්න පුළුව ඒක්කොම අයින්ගෙනවා අර චුට්ට චුට්ටම සූරල මැටිපනවෙලාවේ අ අර අර ලොකු කෑලි ඒ අයින් කරල දානවා. සමාරවිත මුල් ගෑලිදයෙන්න්න පුළුවන් යම් කිසි ද වෙනත් අපදරවේ මේට මිශ්‍ර වෙලා තියෙන්න්න පුළුවන්. ඉති මෙ මැති කපනකොට මේ කරන්න මොකද ඒ ලොකු කෑලි සහ මේ හදන් යන්න දේට බාධාවන කෑලි ඔක්කම අයි කරනවා මැටි කපන අවස්ථාවද. ඇතිගේ නිසා මේකට මැටි කැපීම කේවා තවිදිකින් පවිත්‍ර කිරීම කියලත් කේෙනවා. ඉස්සර්ලම කරන්නේ තිබෙන මැටිගොඩ නැටිකප්නක තමයි කුම්ඹකරුවා කරන්නේ. මැටි කපලා හනවස් කෑලි හද කොටස් ඒ අයින් කරලා මුල් කෑලි ඒ අයින් කරලා එ එයාට හදන්ඩ පුළුවන් අවශ්‍ය කරන බහන්දයටට අවශ්‍ය කරන ප්‍රමාණය අතට හදලා ගන්නවා මැති කැපීම තුළ. අරගෙන දෙවනිදේ තමයි ඊළඟ එක මැති පෑගීම ඊළඟට කරන දෙයක් තමයි මේ අය මේ මැටිගොඩ පාගනවා තැ ඔබ දැකල තියෙනවා මැටි පාගනක කෙසේ වෙතත් ඔබ ගෙදර රටි හදඩ පිටි අනෙකවත් ඔබ කරලා ඇති අඩුමතරග ඒ පාගන්න නන්නෑ හැබැයි ඔබ අතින් ඒක මෙ අනනවා තද කරනවා මෙහම කර මොකද සිදු වෙන්නේ මැටිපෑගීම තුළත් එමදේමයි සිද්ධ වෙන්නේ රොටි හතනකොට පිටිවලත් සිද්ධ වෙන්නේ ඒදේමයි මේකේ තියෙන වාතය ඉවත් කරනවා මේ ඇනීම තුළ සිදදු වෙන්නේ මොකදද මේක තිබෙන වාතය ඉමත් කරනවා. කරලා මේ ඕන අතකට අනන්න හරවන්න පුළුවන් මට්ටමට හොඳට අනලා ගේනවා. එනිසා මැටිකර්මාන්තයේදී මැටි පැෑැගීම අනිවාර්රයෙන් සිද්ධ වෙනවා ඒ කරන්නේ ඒ තිබෙන වාතය ඉමත් කරලා ඒ ඒ ගොල්ලො හොඳ අබන්ඩ පුළුවන් ආකාරයට හදන්ඩ පුළුවන් ආකාරයට මැටිගොඩ සකස් කරගන්නවා ඒ විදියටට තමයි. දෙවන් වහන්සේ අපේ ජීවිතය තුළ ජම්බිදය ක්‍රහ කරන්නේ බයිබලේ සමහර තැන්තියෙනවා යෙසසාය හතලස් ඒසාය හතලිස්සක විසිපස් වනි පරි විසිපස්ස වනි පදයට ගිහම යසාය හතලිස්සක විසි පහපදේ ඔ බැලොත්ත බට පේවා දෙවියන් වහන්සේකිනවා ම යම් රජ්‍යන් වල නාකයන්ව මම මැටි පිඩක් අරගෙන ඒක මම පාගලා ඒක සකස් කරනවා වගේ මම සමහර රජ්‍යයන් ඒවිදියට ප පාගමින් මම ඒ සකස් කරනවා කියලා. එහම වෙඩ පුළුවන් අප රජ්‍යන් වලත් සිද වෙන්නේ. කහෝමද බලඩ ඒසායා හැටේක විසිපහ. මොනාද කියන්නේ.යසායි අහතලස්ෙක විපා සොරිි යසයි හතලස්ක විසිපහ මම උතුරදිගින් කෙනෙක් නැගිට වීමින්. ඔහු ඇවිත් සිටි නැගැනහිර පටන් ඔොහුමාගේ නාමේ නිසා යාඥා කරන කෙනෙක්ය. බදාම මෙන්ම මෙන්ද කුම්ඹකාරයම් මැටිපාගන්නක් මෙන්ද ඔහු ආණ්ඩුකාරයන් පිටට පැමිණෙනවා ඇත. වහන්සේ ආණ්ඩුකාරයන් පිට පැමිණ වහන්සේ මැටි පාගනෝ වගේ සමහරදේවල් ඉවත් කරලා සමරර්දවල් වඩින් උන් වහන්සේ පිඩනය ඇති කරනවලූ මොකද සකස් කරන්න යම් කිසි දෙයක් සඳහා. ඉතින් ඒනිසා අපේ ජීවිතත් සමහරවෙලාවලට දෙවියන් වහන්සේ මේ විදියට අපේ ජීවිතය සමරදිවල් ඉවත් කරලා සුද්ධ කරලා සමහර දේවල් කරා අපි ගේන්ඩෝන ස්ථානය කර ගෙනෙන්ට සමහර තැංවලින්ගුන් වහන්සේ පීඩනයන් ඇතිකරමින් ගබන් කරනවා වන්නට පුළුව. තුන් එනි දේතමයි බලන්න ඊට පස්ස මැටිගුලිය මේක දැන් කැපුවා ඉළඟට මේක හොඳට ඇනවා පාගල මේක අනමශ්‍ය කොට සිවත් කෙරවා දැන් අරගන ඒ ගොල්ලො ගේවා සකපෝරුව මතට සකපෝරුව කියන ැ යම් කිසි බිතියේ ැටිගුලිය මේ තත්වයට හදාගත්තවට පස්සේ සාමාන්‍ය මැටිකර්මාන්තය කරන අයට එක්කෝ අච්චුවක් භාවිතා කරන්න වෙනවා ඒම නැත්ත අත භාවිතා කරන්න වෙනවා එකන අතින් හදනවා ඒ අවශ්‍ය බහණ්ඩය ඒමත් නැත්තන් සකපෝරුව මත හදනවා ක්‍රමතුනකින් ඒගොලන්ට හදන්න පුළුවන් එකක් අච්චුවක් මත අනිත් එක තමයි අති අතිං හදඩ පුළුවන් තුන් එනිදේ තමයි සකපෝරුවක් මත හදන්න පුළුවන් මේ ක්‍රමතුනට තමයි ඒ අය යම්කිසි බණන්්ඩයක් නිර්මාණය කරන්න. දැන් අපිට පේනවා බයිබලය කතා කරද්දී මෙතන කතා කරන්නේ සකපෝරුව ගැනයි එ නිසාපි බලන්නේ සකපෝරුව කියන එක සම්බන්ධවයි. ඔබ දැකල ඇතිනිකං ලැල්ලක් වගේ එකක් තියෙනවාඒ කැර කෙනවා ඒ කැරකෙන කරකවන්්ක් කෙනෙක්න්නව සමහරය වතියෙනවාක් කහුලෙන් පාගලා කරකවන්න පුළුවන් සමහරයවා මෝටර් වලින් පුළුවන් කමතියෙනවා නමුත් පරණේ තිබුණේ ඒ කරකවන කොට අනිත් කෙන වැඩේ කරමින් ඉන්නවා ඒක කැරක ෙනොස් එක දිගට සකපෝරුවකෙන් ඒක උඩ තමයි දැන් නිර්මාණකරුවා යම් දෙයක් නිර්මාණය කරන්න දැන් සකපෝරුව මත ඒ මැටි ගොඩ තියලා සකසගත්ත මැටි ගොඩ තියලා දැන් ඔහුගේ අත පාවිච්චි කනවා ඔහු ඒක අවශ්‍ය කරන හැඩය හදන්න තේරුම් ගඩ අවශ්‍යසරන හැඩේ එනතුරු ඔහුගේ අත ඔහු ක්‍රමාණුකූලව පාවිිච්චි කරනවා අතහසුරුවනවා අර මැටි ගොඩ සකස් කරන්න. ඔට අදහසක්ති වෙනවා මොකත්ත ම මේකෙන් හදන්නේ කියලා ඒ අදහ එනතුරු ඔහු කරන්න මොකක්ද ඔගේ අත භාවිතා කරමින් අත අල්ලනවා අ කැරගෙන අතට අත අල්ලමින් සැකසෙනතුරු ඔහු ඒක කෙරෙහි ක්‍රියා කරනවා. හරි පුදු මයිනේද දෙවියන්හන්සේ ගන්න උදාාරණයක් දෙවියන් වහන්සේට ඔබ ගැන අදහසක් තිබෙනවා දෙවියන් වහන්සේට අවශ්‍යයි නම් ඔබ ජම්කිසි හැඩයකට ස්ථානයකට නිර්මාණය කරන්න දෙවන් වහන්සේ උන්වහන්සේ කුම්බ කරු හැටියට ඔබව නිර්මාණය කරමෙන් සිටිනවා ඔබ උන්වහන්සගේ අතේ මැටිපිඩක් බවට පත්ව වෙන හැම අවස්ථාවකම රි පහසුවෙන් දෙවන් වහන්සට පුළුවන්කම තියෙනවා ඒ නිර්මාණයණීම කරන්න අපි බල පල් හට අනි දේවල් හතරවෙනි දේ තමයි දැන් මේ තත්ත්ව නිර්මාණය වනාට පස්සේ මේක කරන්න පුළුවන් දේ තමයි මේෆේලෙන්නට සලස් වන. දැන් මේක කරන්න මොකදදීළඟට සකපෝරුවේ යම් කිසි විදියකී යම් බහන්ඩයක් යම් තත්වයකට නිර්මාණය කළාට පස්සේ ඒක ඒගොල්ලො පවනේ වේලෙන්ද සලස් වනවා. සාමාන්‍ය හුළගේ සලස්වොන යම් ප්‍රමාණය ඉතිං ඒක වේලෙන්ඩ සලස්බල ඉන් පස්සේ යම්කිසි වේලීමකට ආවට පස්සේ තමයි ඒ ගොල්ලො ඉළකට පිට පේනවා දර පෝරොනුවක ඒ පුච්චන්නදානවා. දරපෝරනුවක් ඇතුළේ ඒ එක පිලිස්සීමට ලක්කරනවා පිලිස්සීමට ලක්කර අට පස්සේ තමයි අර හදපු මැති බහන්දය සාමාන්‍ය බහන්්ඩයක් බවට තද බහන්්ඩයක් බට නිම උු හණ්ඩයක් ඇති යම්සි ප්‍රමාණක නිම උු හන්ඩයක් ඇතිට එලියටෙන්නේ ඒ එතනින් අතර වෙන්නෙත් නෑ පස්ම නිදේ තමයි ඉන් පස්සේ ඒ අය ඒ බහන්දය සරසනවා යම්කිසි ආකාරයකි අපි දන්නවා දැන් වලන්නන් ඔය විදියට කරන්න අපි දන්නවා වෙනත් බහන්ඩ ඔය විදියට සැරසිලි කරන්න පටන්ගන්න. සහ මල් පෝච්චි තියෙනවා ඒවිදිට සැසිලි කරන්න පටන් ගන්නවා. ැ ඒක සිද්ධ වෙන්නේ නිර්මාණකරුවාගේ මනසේ තිබුණු සිතුවිල්ල අදහස කල්පනාවට අනුව තමයි ඒ සැරසීම ඊට පසේ සිද්ධ වෙඩයන්. මෙතැනි පස්සේ මොකද වෙන්නේ මේවා වෙළඳ පොලට යනවා හන්ඩ හැටියට. මෙන්න මෙහෙම ක්‍රියාවලියක් තුළ තමයි මැටිකර්මාන්තයේ බහන්ඩ නිෂ්පාධනය සාමාන්‍යයෙන් සිදුවන්නේ. දැන් ඔය අදහ අපි ඔලිවේතියාගත් ොත් තමයි අපිට දැන් දෙවන් වහන්ේ මොනවද මේ වචනය තුළ කියන්න එක න එකත් තේරුම් ගන්න පුළුවන්ගමක් තියෙන්නේ. දැන් අපි දේ වචටවට යම් හොඳයි අපි ඔකොතනින් අවසන් කරු. ය ජරමයා දහටවෙනි පරිච්චේදය. ජරමයා දහටවෙනි පරිච්චේද ඒකයි දෙවියන් වහන්සේ ජෙරමයාට කියන්නේ කුම්භ කාරයාගේ ගෙටයන්න ඇයි? මට තියෙනවා මගේ ජනතාව ගැ මට තියන පරම ආධිපත්වය විස්තර කරන්න මට තියවා මම කියනදයට අකීකරුව මුරන්ඩුව කෙරලි ගහන සෙනක කෙරෙහි මගේ බලයමං ක්‍රියාකරන් ගයන දෙවන් වහන්සේ බව ඔවුන්ට මට පෙන්නන්ද තිෙනවා එනිසා එරමියට කියනවා දැංගප යන්න කුම්භකාරයගේ ගෙදරට ගීම් බලද මොකදද මේ කුම්භකාරය කරන්න කිය රමිය දෙවියන් වහන්ස උගන්නනවා රමියට දෙවන් වහන්සේ උගන්නනවා ඔබ සහ ඔබගේ ජාතිය මගේ අතේ මැතිපිඩක් කියලා තේරුන්ගන්න කියලා. දෙවන් වහන්සේ ඉරමියට උගන්නෙනවා මේ සෙනග ගැන ඔවුන් දෙවියන් වහන්සගේ සැලැස්මට කීකරුව යතහපප සිති නවිට දෙවියන් වහන්සට පුළුවන් කියලා අල්ලංකාර නිර්මාණයක් එළියටගේද. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මැව්ුව තෝරා ගත්ත ඒ අලංකාර සැලස්මකරා මනුස්්‍යයගේ ජීවිතේ ගෙන්න්්ඩ පුලුවන් කියලා. දෙවියන් වහන්සේ එරමියට ගෙනවා. නමුත් අපිට පේනවා මේ දහටවෙනි පරිච්චේදේ. අපි යරමිය අදහටවෙනි පරිච්චේදේ. අපි දහ වෙනි පදයට ගියාම අපට පේනවා දෙවියන් වහන්සේ මේ සෙනක ගැන කියනවා. මනවාද කියන්නේ. ඔවුන් මාගේ හඬට කීකරු නොවී මාගේ ඇස් හම එෙහි නපුරුව තිබෙනද දෙක් ක ලොත් ඔවුන්ට කරන්නෙමී මාකී යහපත ගැන පසුඇවිලිවන්නේමි. එබැවින් නුඹයුදා මනුෂ්‍යයන්ටත් ජෙරුසලමේ වැසියන්ටත් කතාකොට මම නුබලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුබලාට විරුද්ධව යෝජනාවක් යෝජනා කරමින් ද සිටිමින් ඉතින් නුබලායි කිය එක තමතමාගේ අපපුරු මාර්ගයෙන් හැරි නුබලාගේ මාර්ගවල්ද, ක්‍රියාවල්ද හරිගස්සා ගන්න කියා, ස්වාමීන් වහන්සේ කියන සේකැයි කියන්න. දැම්මොකත දෙවියන් වහන්ස එරමියට කිව්ේ. දෙවියන් වහසේ ෙරමියන්ට කිව්වා දවෙනි පදකී නොම්මකක්ද මේ සෙනග කොයි වගේ කියලද කියන්නේ ධවෙනි පදය. ඔවුන් මාගේ හඬට කීකරු නොවී මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දෙක්කලොත් ඔවුන්ට කරන්නෙමී මාකීයහපත ගැන පස්සු තැවිලිවන්න එෙමි තිබියන් වහන්සි කියනවා මම ඔවුන් ගෙන යම් දෙයක් සලසුම් කර තිබෙනවා නම් ඔවුන් ගෙන මම අලංකාර පින්තූරයක් සැලසුම් කර තිබෙනවා මට අවශ්‍යයි නිර්මාණකරු හැටියට දෙවියන් වහන්සේ හැටියට ඔවුන්ව ඒ තැනට ගෙන් මට අවශ්‍යයි ඔවන් තුළ ඒ හැටේ හතන්න ඇයි යම් කිසි විදකින් ඔවුන් තමා මැතිබව තේරුම් නොගෙන තමා මම හදන්ඩ යන හැදයට අවඩත නොවී කීකරු නොවී මුරන්ඩුකමින් හැසිරෙනවානම් මම ඔවුන්ගේ ජීවිතය හදන්ඩ යන දේ මම වෙනස්ටරන්ට යනවා ඒක කියන්නන්නේ මොකදද මමයි මැවුම්කාර දෙවියන් වහන්සේ මට පරමයිත්‍යය තියෙනවා ඕනම දෙයක් වෙනස් කරන්න දැනග්ඩෝන දේ තමයි කොච්චර ලොකෝට මනුස්්‍ය අතා කෙරුවත් සියලුද දෙවියන් වහන්සේගේ අතේ තීරණය වෙන්නේ උන්වහන්සට උඩින් කිසිවක් කරන්න මනුෂ්‍යයට පුළුවන් කමක් නෑ මේ පොළොේ හැම රාජ්‍යයක් දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙන්නේ කිසිම නායකයකුට කිසිම අධිකාරි බලයකට දෙවියන් වහසේ ඩඩිින් ගවන් කරන්න පුළුවන් කමක් නෑ අවශ්‍ය වෙෙලාවේ උන්වහන්සට පුළුවන් ඕනෑම දෙයක් සම්පූර්ණයෙන් වෙනස් කරන්න ස්මයිල් නක කිය අපි දෙවියන් වහන්සේ තෝර ගත්තා දෙවන් වහසේ මාවක් කහැඳව ගන තිබෙනවා දෙවියන් වහසේ ගෙන ඔඹ මුරන්ඩු අකීකරු කමින් උම ක්‍රියා කරන්ද හදනවනම් මම කරන්ට හදපුදේ පෙනස් කරලම වෙනදධ්‍යක් කරන්න යනවා. එනිසා ඔබ තේරුම්ගණන්ඩ අවශ්‍ය අපි තේරුම්ගඩ අවශ්‍ය වැදගත්තේ මේකයි දෙවියන් වහන්සේ බලාපොත්තු වෙනවා උන් වහන්සේගේ පරම ආධිපත්තියට කීකරු යටහත් සිතක් ගොඩනගා ගැනීම. කකරු යටහත් සිතක් ගොඩ නගා ැනීම දෙවන් වහන්සේ අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ පරම ආතිපත්තියට ටහත් වෙන කීකරු වෙන හදවතක් තිබෙන කොට දෙවියන් වහන්සේට හරි පාසුවයි අල් ලංකාර පින්තූරයක් නිර්මාණය කරන්න. එනිසා දෙවියන් වහන්සේ බිවිධ අවස්ථාවන් බලදී අපි මැටිගොඩක් වගේ අරගන ඒක කපපලා ඒක පරගල්ල පොඩි කරලා ඒක යම්කිසි විදක මතුර දාලා හදලා ගන්න ක්‍රමයක් දෙවියන් වහන්සට තිබෙනවා. ඒක දෙවියන් වහන්සේ කරනකොට අපේ ජීවිතය අපි බලා අපි අපි උන්වහන්සේට කීකරුවීම සහ යටහත් වීම අප ජීවිත අපි ගොඩනගා ගණඩවශ අපිට කරන්ඩ වෙන දෙයක් නෑ අපට තියන්නේ කීකරුකම සහ දෙවන් වහන්සේටයටහත්ව උන්වහන්සේ අඹනදට සූදානම්බී විතරයි ඒක කරන් අකමැතිව අපි අන්නභස්ෂ ලෙස දෙවියන් වහන්සේගේ පරමාදිි පත්තියට අභියෝග කරලා දෙවියන් වහන්සේ සරුව බලධාරිත්්‍යයට බලපෑම කරලා නිග්‍රහ කරලා ඒ ගෞලවයට ලක් කරලා අපි දෙවියන් වහන්සට උඩින් ඉන්න අය හැතිට ක්‍රියා කරන්න හදනවානං දෙවියන් වහන්සේට වඩ අ අපිෙනස්තේවල් කරට යනවා. මනුෂ්‍යාව අයිති දෙවියන් වහන්සේටයි. හැම ජාතියක් රාජ්‍ය අයිති දෙවියන් වහන්සේටයි. කවුරු කොච්චර ලොකු සෙල්ලන් දැම්මත් ලොක කතාකි්වත් ක්ෂණික මොහොතක දෙවියන් වහසට හැම දෙ වෙනස් කරනවා. එනිසා අපි පරිස්සමන්තේරුන් ගන්නට පපශ්‍යයයි දෙවන් වහන්සේෙන් බලාපොරොත්තුවන්නේ දෙවියන් වහන්සේ ඉදිරිපිට කීක්කරු දැනෙන හදවතක් ගොඩනගාගෙන සිටීමයි. බලන්ට කොස්මනි පදේති යන ගොඩ කියනවා මොනුවද කියන්නේ. එ බැවින් නුඹ යුදා මනුෂ්‍යයන්ටත් ජෙරුසලමේ වැසියන්ටත් කතාකොට මමනුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් කරමින්ද සිටිමි ඉතින් ුොබල කියන එක තමතමාගේ නපුරු මාර්ගයෙන් හැරි නුබලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සා ගන්න කියා ස්වාමීන් වහන්සේ කියනසේක ස්වාමීන් වහන්සේ කියන්න මොකක්ද උඹලාගේ මාර්ගම්බල හරිගස්ස ගන්නඩෝන නඹලගේ නපුරු ක්‍රියාවල් වලින් ගුබලා හැරෙන්ටෝන නුබල නුබලාගේ මාර්ගය හනිගස්සන්න නොගත්තොත් නුබලාගේ මුරන්තුකමේ අකිීකරු කමේ දිගෙන්දිකටම ගමකලොත් මම මැටිපිදකට යම්දය කරන්න අයිතියක් තිබවාද නුබගේ ජීවිතය සහ නුබ බලාපොරොත්තු වෙන දේ තුළත් මටක්‍රියා කරන්න බලයසාහ අධිපත්තිය තිබෙනවා. දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ සියනු මනුෂ්‍යගේ අයිතිකාර දෙවියන් වහන්සේ උන්වහන්සේට අයිත්‍ය තිබෙනවා ඕනෑම දෙයක් කරන්න. දොළස් වනි පාදේ මොකක්ද කියන්නේ. නොමුත් ඕුහු ඒක නිෂ්පලය . ඒ දොස්වනි පදේ ඕවන් කියනදී මොකක්ද දෙවියන් වහන්සේ කියනවා මමයි කුම්බකරු දෙවියන් වහන්සේ කියනවා මමයි සියලු බලයෙන් පිරනුදවියන් වහන්සේ. දෙවියන් වහන්සේනෝ මම සලසුම් කරනදේ මමත් නිර්මාණය කරන්ත යනවා. දෙවියන් වහන්සේ නවා අපසු දැවිනි වෙන්න හැර බේ ජීවිත එම ගගේනකට දොස්වෙනි පදේ ගොලු ම ොමග නො ඕහු ඒක නිි්පලය ඇන්දැන ගම් පිස්සු නීෂ්පලය. තේ රුමන් ඇති කතාව ඊලකට පුනවාධිකේ මක් නිසාද අපේ ම බිප්‍රායන් ලෙස හැසිරෙන්නේ අපිට ඕන විදියටට අපි හැසිරෙනවා අපේ අපි ප්‍රායන් ලෙස මම කැමති විදියට මම සතුටු විදියට මට ඕන විදිට මංචීවත් වෙනවා මටෝන තීරණය මංගන්නවා මටෝනා කරෙන් මං ගමන් කරනවා අපේ ම අභිප්‍රායන් ලෙස අපි හැසිරෙමුව කටද ගැන්නේ දෙවියන් වහන් සිට කියෙනවා. ව දැනගනින් උබ මැතිකොඩ දෙස ජනගනී මමයි කුම්බකරු මයික නිර්මාණය කරන්ඩයන්න කියලා. දෙවියන් වහන්සේ කියනවා මනුබට කියනවා පසු දැමිනි වෙෙන්ඩ වශ්‍යයි කියලා. දෙවියන් වහන්සහිම කියනකොට මැතිගොඩ කියනවාලු මිනිස්සු කියනවලු අපේ අපි ප්‍රයල්ල සපි හැසිරෙමුව නිස්් පලයි ඔබහන්ස කියන දේ කියලා දෙවියන් වහන්සේට සරදම් කරන්න ඔබ කවුද දෙවියන් වහන්සේගේ වචනයට උඩින් කතා කරන්න ඔබ කවුද මම කවුද දෙවියන් වහන්සේ ඔබගේත් මගේ ජීවිතය දම් දෙවන් වහන්සේ දෙවියන් වහන්සේගේ අතයි මගේ අද දවසත් හෙට දවසත් රැදි තිබෙන්නේ. කිසිම රාජ්්‍යයකට කිසිම ජාතියකට දෙවියන් වහන්සේට උඩින් කතා කරන්නදත් බෑ කතා කරලා ඒම ජාතියක් රාජ්‍යයක් පවතින්දයන්නෙත් නෑ කිසිම මනුෂ්‍යය පමතින්ටයන්නෙත්නෑ මේ අයි කියන්නේ කොහම ොලොස්වැනි ප්‍රදී අපේ අපගේ අි ප්‍රාය ලෙස අපගේ අිප්‍රායල අපි හැසිරවා ඉලකට මනවාද ගැන්නේ අප කියනකා අපේන අපරු සිත්වල මුරන්ඩු කම ලෙස කරන්නමු යැයි කියඇති අපේ සිත්වල මුරන්ඩු කම විදිට අපි කරන්නේ ඒන්නේ මොකක්ද මයිකාර් මයි පැට්‍රල් මේ දවසල ඒකත් නෑ. මයිකාර් මයි පෙට්‍රල් කියලකිවට දැන් පැට්‍රල්වල් අගේ තේරෙනවයි. තමන්ගේ සිත්වල මුරන්ටු කමල සැහැසිරෙනවා. තතවතාවත් දෙවියන් වහන්සේ කියන තමුන්ව මෙහෙවන්ඩ සූදා නම්න. දෙවියන් වහන්සේ කියන දට සවන්දිීලා. දෙවියන් වහන්සේ ගොඩනගන දෙවියන් වහන්සේ සැලසුම් කරනදය කර ගමන් කරන්න සූදානම්නය තමන්ගේ කීට ඕන ඕන විතිට ජීවත් වෙනවා තමට කැමති කැමති දේවල් කරමින් ජීවත් වෙනවා තමන්ගේ මුරන්ඩුකම ජීවිතය ඇතිවුණට පස්සේ ඒ මුරන්ඩු කම බිතිට තමන්ගේ ඉදිරිය ක්‍රියා කරන්න පටන්ගන්නවා ඉත්තාමත් භයානකයි ඉදිරිිය ඉත්තාමත් භානකයි හොයිම ජාතියකටවත් රාජ්‍යයකටවත් මනුෂ්‍යක්ටවත් දෙවියන් වහන්සේට උඩින් ක්‍රියාකරන්න පුළුවන්ක මක් නෑ. දෙවියන් වහන්සේ සියලු ජාතින්ගේ දෙවියන් වහන්සේ. සියලු රාජ්‍යයන්ගගේ රජුන් දෙවියන් වහන්සේ. සියලු මනුෂ්‍යගේ මැවුම්කාර ස්වර්ගීක පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ උන් වහන්සේ මනුෂ්‍යාව නිර්මාණය කරමින් සිටිනවිට මනුෂ්‍ය සූදා නම්වෙන්න අවශ්‍යයි ඒ කීකරු පවත්වාගෙන ඉදිරියට යන්න මොකදද ආදම්ට ඒවට සිදුවනේ දෙවන් වහන්සේ බලාපොරොත්තු වුණ දෙවන් වහන්සේට කීකරුකම අරක්ෂා කරගනී කියලා දෙවන් වහන්සි විශ්වාස කරගත් ජීවිත රක්ෂ කරගනී කියලා මොකදද සිදුවනේ ඔවුන්ගේ අකීකරුකම මුළු ජාතියටම මුළු ලෝකයටම පාපය ගෙනවා සහෝදර සහෝදරී මුරන්ඩුකම බනානකයි ඔබේ ජීවිිතය ගොඩ නැගී තිබෙන ඕන. කිසිම බිතිකින් දෙවියන් වහන්සේ කියනද කරන්ඩ නැවෙන සිතක් ඔබගාව නැතුව ඔ ඔබ තතකරගනවානම් නිදහසට කරුණු පැලක් ඉදිරි පත් කරනවා. සාධාරණී කරණය කරන්න ගොඩාක්දේ වල්ලි තිරිපත් කරවා නමුත් මගේ පාපය හොඳ හැටිම දන්නවා ම දෙවන්හස විරුත්වම ජීපත් වෙනවා කියලා දන්නවා දෙවන් වහසේ කමැති තැන්වල මගේ ජීවිතය තියගරන්න කියල දන්නවා ඒඔක්කොමටික දැගෙන මගේ ඇතුල මුරන්දුයි කැලිකාරයි මම සාධාර්ණීකරණය කරන්න බොහෝ දෙවල්ලි සහටගනවා. හොඳින් මතක තියාගන්න මිනිස් ඕනාට වඩා දෙවියන් වහන්සේගේ පරම අධිපත්තියට ඇගිල්ලෙෙන් ඇනලා දෙවියන් වහන්සගේ පරමාධි පත්තියට අභියෝග කරලා වැඩි දුහන්න මිනිස්සුන්ට පුළුවන් කමක් නෑ. කිසිම රාජ්‍යයකට ඒම දුරයන්න පුළුවන් කමක්නෑ. කිසිීම මනුෂ්‍යයකුට ඒ විදිට වැඩි දුරක් දුහන්නත් පුලුවන් කමක් නෑ ඔය සරුගල් නූල ඉල්ලනවා ගොඩාක් තුර ඇති මන තින තන හට එක දරන්න පුලුවන් මක්න ඒට පස්සේ කඩාගෙන කඩාගෙන ගිහිල්ලා ඒත ගස්වල රැදි ලති නවා දැකනතින. ඒවකි තමයි මිනිසුත් ලොකෝට දෙවන් වහන්සේට අභියෝග කරන් හදනවා දෙවන්හන්සේගේ පරමාදිි පත්තියට යටත්වවෙට කැමති නෑ දෙවියන් වහන්සේට කීකරු කම තමන්ගේ ජීවිතය නැමෙන්ඩ සකස් කරගඩ සූදානම් නෑ. එකට අියෝග කරමින් ජීවත් වෙනවා නොසල කාරරිනනා දෙවියන් වහන්සේගේ වච්චනය. ියන් වහන්සේ මහල පෙන්බ මනොසලකකා ජීවත් වෙනවා ඒවා සාධාරණී කරණය කරග්ඩ තමුන්තුළම ලස්සන වචන චැ්ට හදාගන්නවා ඒෙන් තමන් කරන්න මොහදද තමන් තුළ මුරන්ඩු හිතක් ත හදාගන්නවා දෙවියන් වහන්සේ කියන දේත් එහෙන් නැති හිතක් තම හදාගන්නවා දෙවියන් වහන්සේ කතාරන දේවල් දැනෙන් නැති සිතක් තමුන් තුළ හදාගන්නවා හතාගන තමන් හිතනවා මට ත තුරට ේ තප ේ තුළ සරහටයන්න පුළුවන්ගේ කියලා පරි සං මෙෙන්ඩ වැඩිදුරයන්න පුළුවන්කමක් ල වෙන්න හසේට ප්‍රම කරනවා දෙවියන් වහන්සේ මේ මුලු විශ්වියටම වඩ ඔබට ආදරෙ දෙවන් වහන්සේ ඔබ ගැන මහත් සැලසුම් පලා පපරොත්තු ාතිේෙනවා දෙවන්මහන්සේට අවශ්‍යයි ඒ අලංකාර පින්තූරය සැලැස්ම ඔබේ ජීවිතය සකස් කරන්න ඒක දෙවියන් මහන්සට අවශ්‍යයි අනි මනුෂ්‍යයාට මහත් බලපෑමක් ආශිරවාදයක්ගන්න නමුත් ඔබ ඔබගේ මුලන්ඩු කමින් හැරෙන තුරු දෙවියන් වහන්සේ බලාගනින්වා එසේ නොුවන්නේ නම් ඒක ඊළගත වරත් ඉතා භයානකයි. අපි කවරුත් අඩු පාඩුකන්තියන දුරුවලකන්තියන මිනිස. අපි කවරුත් වැැරදෙන්ඩ පුළුවන් අය. අපි කවරුත් බැරදෙන්ඩ බලාගන ජේවත් වෙන යනවේ. අපි කවරුත් බැරදි කරන්ඩ බලාපොරොත්තුවෙන් ජීවත් වෙනයනවේ. අපිට හදවතක් තියන්නටඕන දෙවියන් වහන්සේ කතා කරන විට නැවැඩ පුළුවන් හදවත ඒ ඉතා වැදගත්ත. දෙවියන් වහන්සේ කතා කරනකොට ඒ සංවේදීව ගණ්ඩ පුළුවන් හතවත අපේ ජීවිතේතියන්නට වශ්‍යයි ඒ උඩගුව අපේ ජීවිතයට ආබෝත් එක හරිම භයානකයි උඩ්ඩගුව දෙවියන් වහන්ස හම විටම පොඩි කලදානවා උඩඩගුව දෙවියන් වහන්ස පොඩි කරලදානවා දෙවන් වහන්සේ අවශ්‍ය හැම වෙලාවේම සමාමෙන්ද ස්වාමිනික කියන්ඩ පුළුවන් ඔෝස්වාමිනි මට දැනවා ඔවුස්වාමනිි මට තේරෙනවා ඔබහන්සේ මව ගෙනෙන විදදිේ ඔබහන්සේ මව සකස් කරන විදිිය මට තෙරෙනවාව හැම දෙකින් ඔබහන්ේ ට ආදරය කියලා මේ හමද දෙකින් බොහන්සේ අලංකාර දෙයක් වගේ ජීවිතය ඔබහන්ස කරන්ටයනවා මේ ලෝකය ඇතුළේ අලංකාර බාන්ධයක් නිර්මාණය කරන්ඩයන ඔබහන්සේ ඕ මට තේරෙනවා ස්වාමිණි කියන ඒ දැනෙන හදවත හරිවැදගත්. එතනින් බැහරවෙලා මට ඕන දිට මං කරනවා මටෝන විදිට මගේ අභිප්‍රාය ලෙස මගේ හිතේ මුරන්ඩුකම මගේ හිතේ තියෙන මම හිතාගලන්න විදිට මම කරනවා ඒ මුරන්ඩුකමම තමන්ට ලොක්කූ බිනාසයක් කෙන ඒ ඒක දෙවන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔබගේ ප්‍රශ්නයක් ඇයි හේතුව ඔබ ඉඩ දෙන්නේ නෑ දෙවියන් වහන්සේට උන්වහන්සේට අශ්‍යදය ඔබ තුළ කරන්න ඒ ඉඩ ොදන හම අස්ථාවකම දෙවන් වහන්සේ ඒ මැටිපිඩ පවිච්චි කරනවා පෙනත් බාණ්ඩයක් නිර්මාණය කරා මොනහද කියන්නේ බලන්න ජරමයා දහනමවිනි පරිච්චේද අප නිරමයා දහනමින් රිච්චේදයට යම් යම දහනම පචේතරය ිසල ම න පච්චේතය අන්ිසල් මංකැමති මේ පද ලනවන යෙසය හතල පහට හරන්ඩ යරම දනම මතිග යෙසය හතලි පහට හරවන්න මොනෝද යෙසාය හතලිස් පහේ නමවෙනිි පදේ කියන්නේ ඒත් මැටි සහ කඋම්ඹකාරයා පිළි බදවෝමයි ඉතා කරන්නේ මොකදද කියන්නේ සමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දොක්වේ. තබාගේ මෙැවුම්කාරයා සමඟ පොරට සිටින්නාට දුක්වේ.හරි ඉළඟට? මැටි කැබලෙති අතරේ වූ කැබෙලිත්තක හැටි. නුබහදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුබැහැදූදය විසින් ඔහුට නැතැයි කියන්ටවත් යුතුද. නුඹ ජාතක කරන්නේ මොකක් දැයි පියෙකුටවත් නුඹ බිහි කරන්නේ කුමක් දැ ස්ත්‍රියකුට වත් කියන්නට දුක්වෙේ. දැම් මොකක්ද කියන්නේ දෙවියන් වහන්සි කියනවා බලන්න අපට අයිතියක් නැහැල්ලු මැතිගොනක් හැටියට අහන්ඩ ඇවි ඔබ හදන්නේ කියලා. කුම්ඹකරුට අයිතියක් තිබෙනවා ඒ මැටිපිඩි තමාට තිබෙන. ආතිිපත්තියට අනුව තමන් කැමති ලෙස ජමක් නිර්මාණය කරන්න. යම් මැටිපිඩක් යම්කිසි කුම්ඹකරුගේ අදහස්ස සැලැස්ම ප්‍රකාරයට තනන්ට ඉඩ දෙනවා නම් කුම්ඹකරු ඉතා පහස්සුයි ඒ දෙන් අවශ්‍ය නිර්මාණයගේ. නමුත් යම්කිසි විදියකින් මැටිපිදක් ඒ ඉටීමට එන්ඩ සූදානම් නැතිනම් කුම්ඹකරුට සිද්ධ වෙනවා හදන්ඩ බලාපොරොත් වෙන දේට වඩා පෙනත් දෙයක් නිර්මාණය කරන්න. එනිසා ඔබගේ දෙවියන් වහන්සේ සියලු බලයෙන් පිරුණු දෙවන් වහන්සේ උන්වහන්සේතයි ඔබ අයිති. ඔබ උන්වහන්සේගේ අතේ මැටිපිටක් ලෙස ඔබ ක්‍රියා කරන වානම් උන්වහන්සේට කීකරුව ජටහත්ව උන්වහන්සේට ඉට දෙනවා ම් උන්වහන්සට හරි පහසුයි ඔබ තුළින් අලංකාරදය නිර්මාණය කරන්න නමුත් ඔබ ඉඩ නොදෙනවා නම් රෝම බලන්න නමවිනි පරිච්චේ දේ විසියෙක්වැ පද කියනවා රෝම නමනි පරිචේදේ වි ම මනින් පදිකටයන්න කාලිවරවේග නැ නිසා රෝම නමවිනි පරිචේදී විසියක එක මැටිපිඩෙන් එක භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිනිිසත් සාධන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද. අපිට අයි පෙන් මොකක්ද මැටිපිඩ කෙරෙහි අයිතිය තිබෙන්නේ පරමාධිපත්තිය තිබෙන්නේ කුම්ඹකරුටයි. මනෂ්‍යයාගේ සහ ජාතීන් කරෙහි පරමාධිපත්තිය තිබෙන්නේ දෙවියන් වහන්සේටයි. පරමාධිපත්වය ජනතාව සතුය එනිසා කොච්චර යන්න කිවත් යන්න හැ කියලකින එකන දැතුට පරමමාධපත්තිය තිබුණ ගොඩ කව දවත්කි සිදියා කරන්න පුළුවන්කමක් නෑ හැබැයි බයිබලේ දෙවන් වහන්සේගේ වචනය එක න්නේ පරමාධිපත්තිය දෙවන් වහන්සේ සතුයිමන් සලු රාජ්‍යයන්ගේ ජාතින්ගේ පරමාධිපත්තිය දෙවන් වහන්සේ සතුයි ඒකට අභියෝග කරන්න කෙකොට ලුවන් මක් නෑකද. එනිසා මේ පොළවේ රාජ්‍යයන් ගැන එල්ලි සිටින සෑම ගැත්තෝ ඒ නිදහස්වෙෙත්වා. මේ පොළවේ රාජ්‍යයන් ගැන පක්ස ගැන එල්ලි සිටින ගැත්තෝ යින් නිදහස්වෙෙත්වා. දෙවියන් වහන්සේ සියලු පරම ආධිපත්තියෙන් යුක්ත සියල්ලු ජාතිසාහ රාජ්‍යයන් බල ක්‍රා කරන්න පුළුවන් ගොඩනගණඩ පුළුවන් දෙවියන් වහන්සේ බව පමණ වි්පාස කොට සිටිත්වා. සියලු දෙෙන ආමෙන් කියත්වා නැත්තන්හෙම පුදුම ගැත්තෝ ටිකක් තමයි අපේ රටේ ජීවත්වෙන්නේ. කාටමහරි රජකුට ගැත්තෙක් බවට පත් වෙලා. අවුරු මහරි ක්ඩායමකට ගැත්තෙක් වහලෙක් බවට පත් වෙලා තමයි ඉස්සරහට යන්නේ. දෙවන් වහන්සට අවශ්‍යයි දෙවියන් වහන්සේට ගැතිවූ දෙවන් වහන්සේගේ සෙනගක් දෙවන් වහන්සගේ පරමාධිපත්වය විශ්වාස කරන සෙනගක් ම සෙනගක් තමයි ම විශවාස කරනවා දේසට සුවයක් සහ පිනිිශයන් ගන්න පුළුවන් ය ම ඒ වෙනම කතාව. රෝම නමනි පරිච්චදේ විසයක් පෙනනි පදය කියන්නේ ොක්ද පරමාධි පත්තිය තිබන දෙවන් වහන්සේටයි. ඒනිසා ඒ විසෙක් පනි පදය කියනවා සමහර පහන්ඩ වෙනස් වෙනස් පිදිට නිර්මාණය කරයි. සමහර දේවල් පොහෝම උසස් මට්ටමින්තිේ අපි දන්නවා අපි මැටිබහන්ඩ ගන්න කඩයකට ගියාමත් අපිට මේක දකින්න පුුවන් දැන් සමහර බහන්්ඩ තියෙනවා අලංකාර නිර්මාණයන් හරිස්සල දක්ව වගේ අලංකාර නිර්මාණය ලස්සන මල්වාස් සමහර දේවල් ලන ද ල්වාස්විතරය මල්වාසමකෙන් ලස නිර්ණය තිය. මලෙන් අධිකයි සහරය දේවා සමහර ආබර නහදලතියවා මැටිවලින් සමර සැරසි හදලතියෙන මැටවලින් හිත්තා ගන්න පෑක මැටිවලින් හදන්න පුළුවන්ද කියේ එච්චරට නිර්මාණශීව නිර්මාණය කර හැබැති ඒවාගේම තමයි ලිපේතියලක ඇෑමටිකක් වුයා ගන්න ගන්නවා වලංහ දන්නත් මැටික් කොයි විද්‍යිය නිර්මාණයක් එලියට ගේනවාද කියන පරමාධි පත්තිය තියෙන්නේ දෙවන් වහන්සේ දයිඒ නිසා දෙවන් වහන්සේගේ අතේ දෙවියන් වහන්සේ කැමති ආකාරයට දෙවියන් වහන්සේට කීකරු ජටහත් හදවතක් අපි තබා ගැනීම අපි කරන විට එක අපේ කොටස අපි එක කරන විට දෙවන් වහන්සට හරි පහසුයි දෙවන් වහසේ බලාපොරොත්්‍ර නිර්මාණීි ගන්න ගොුණ කලාට කරන්න මොගත් අපි ඉතින් දෙවන් වහන්සේට මඟ පෙන් වඩ යනවා හදන්න මේ විදියට කෑල්ලක් දාන්ඩ මේ පැත්තිෙන් අන්්ඩක් දාන්්ඩ මේ පැත්ෙන් කටේ මේ පත්තෙන් දාන්න ම දකුණින් කටයනවට කැමති මම ම කැමතින දකුණටැමති මට දකුණින් කටක්වෝන ඉති අපි කියන දනසකෙන නෑ මට ඕන දට නෑනෑ මට එකයින්නේ ඉති අපි හරි කැමති අපිට ඕන විදිේ දේවල් හදාගන්න එතකොට සෑහැන කාලයක් යනවා යම් දේවල් සිතවේ නමුත් යම්කිෙක්ක නොන හැම විටම දෙවන්වාසම ලස්තීක කරන්න ස්තිේකමන්තු ලින් කරන්න ඔබහන්ස මාතු ලින් කරන්න මක සදානම්ස්වාමින ගරන්ඩු හිතක් නැතුව පැකහැපත්සිිතක් ඇතිව සංවේදී හදවතක් කැතුව දෙවන් වහන්සදකීකරුවට අඩියයන්නු සූදානම් දෙවන් වහන්සට හරි පහසවේඋන්වහන්සේගේ ගෞරවේ බහන්ඩයක් නිර්මාණය කරන්න අපි යරම අදහනමේටයිසානයති රම අදනමය ම හ ම ප ච රමයා ොගන තාකරන්න ද න තා කරන්න ඒ තිබුණු අනික දෙවල්ගන කතාකරන ෑ death, ං තතා කරන්න ැටි හ ම් රයා පි ඳද විතරයි. එනිසා අප ම හන ේ ම දැ දෙ ියන් වහන්සේ ැවතත් යරමියාව ුම් කාරයාගේ ෙදරට වනවා. ොමද කිය ස්මීන් හන්සේ. යරමයා දහනමනි පරිච්චේද පලබනි පදය. ස්වාමීින් වහන්සේ මෙසේ කියන සේක. උඹ ගොස් කුම්ඹ කාරයකුගේෙන් මැටි කලයක් මිලේට ගෙන සෙනගගේ වැඩි මහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩි මහල්ලන්ගෙන්ද සමහරු කැඳවාගෙන හාරු සිත්නම් දොරට ඔළඟ තිබෙන හිනොම්ත්පුත්‍රයාගේ මිටියාවතර පැමිණ මාාවසි ුබට කියනවච්චන එහිදී ප්‍රකාශ කරමින් මෙසේ කියන්න. දැන් රමියට දෙවියන් වහන්චාය කතා කරනවා ඕන්න දැන් කතා කරලා මොනවාදගන්නේ ගනි මැට මොහද ගණඩි? ටි මක්ද ු ල ටි ල මි ල ටිකරිලයා වගේ ජර ේන ද වන ස ඔබ ගණ්ඩෝන ැටිකාලයක් දැන් අතට. ද ජරමියමොෝද කරන්නන්නේ මැටිකලයක් අතරගන්නවා. අරගන කියේනවා ඔබ යන්තෝනේ සියලු නායකයන් ඒ වැඩඒ ප්‍රධහනින් රැස් කරලා නුබ යන්ටෝන. ුමල් දොරටුව කියන ථානය කර න්ද වවශය මැිකල කුත් අරගෙන ොහදම ුකාල කුල් දරුුව කියලා ොහද මේ කුල් දරු කියන එක තවත් මක් වි කර තිව බ දවට පේවා මොහදද මේ ස්ථානය මේ ස්ථානයට කියන්නන්නේ එක් තරාබ දෙකින් මේ ගොල්ල නගරේ කසල විසිකරන දොරටු එතන තම එතරින් තමයි ඔක්කම කුණු කසල විිකරන්න. නගරේ තියන තිියලු දේවල් අරග නැවිල්ලා ඔය දොරටුව ගාවින් තමයි එලියට දාන්නේ ඕෝක තමයි ස්ථානය ඔය ස්ථානය තමයි ඒ ඒකට තමයි කුඹල් දොරටුව කියලා කියන්නේ ඇයි ඉස්සර ඔය මැටි බහන්්ඩ බෝම භාවිතා වුණ මේ මැටි බහන්ඩ පවා කැඩඩ බිඳන ඔක්කොම දේවල් ගැනල්ලා විිසි කරන්න කොහට අර කුමබල් දොරටුවගෙන ැන තම ලියි ිසික ඉති ඒ එක්තර විදිියක කැඩුරු බිඳුණු කුණවෙච්ච ජලාවෙච්ච විසිකරන්ඩ නියමිත දේවල් විසිරන ස්ථානය තමයි ඔය ස්ථානය. ත එරම යට දෙවියන් වහන්සේ කිය ොමොකක්ද නොබහොඳ කලයක් අරගෙන පලයන්ගේ ස්ථානයට. ගිහාම මංගට කියදන මොනවාද කරන්න කියලා. මොනවද කරන්න කියන්නේ. ජරමියට දෙවියන් වහන්සේ කියනවා දහව නිපාදයඉන්දලා. දහය කොළ හපද. වද නුඹ සමග යන මනුෂ්‍යන් ඉදිරියේදී කලය බිඳ ඕ මනාතිවයන් වහන්සේ කියන යරමට. නුමත් එක්ට යන අය ඉස්සරහා අර කුමල් දොරොටුව ගාවට ගිල්ල එකන අසල දානස්ථානයට ගිහිල්ලා ඒ අය ඉදිරිපිට ඔය කලය පොළවෙගහලක් බිඳන්න කියලා කියවා. ඉට පස්සේ ඔවුන්ට මෙසේ කියන්න. බිඳලා මෙහෙම කියන්නට. සේනාවල සාමීන් වහන්සේ මෙසේ කියන සේක. නැවත හරිගස්සන්ට බැරිලෙස කුම්භකාරයාගේ භාජනය බිඳ දමන්නක් මෙන්ම මම මේ සෙනගත් මේ නුවරත් බිඳ දමන්නෙමේ. මොනවාද කියන්නේ. මේ කලය පින්ඳල්ලා පිනාස කරනවා වගේ දෙැවියන් වහන්සේ කියේවා මේ නුවරත් මේ සනගත් මම බිනාස කරනවා කිය කියපා. ඇයි. දහට වනි පරිච්චේ දෙදමුණවාද කතා කරන්නේ. නොඹ මගේ ඇතේ මැටි මම කුම්බකරු ම මට පරමාධි පපත්තිය තිබෙනවා මම පරමාධිපත්තිය නුප කරෙ දක්වල තිබෙනවා එනිසා මට අවශ්‍ය බෝ නිර්මාණය කරන්න මම නුපවත් තෝරාගත් නුපතුලින් මම ජාතින්ට සාක්ෂයක් වෙන්නට යනවා මන් ජාතින අතර ප්‍රකාශවෙන්නයන් එකම දෙවියන් වහන්සේ බව. ස්රයිල් නුපතුලින්. එනිසා මම නුබව මැටිපි දක්මයෙන් ම සකස් කරමින් යනවා. හටවෙනි පරිච්චේද දොස්ව වනි පද මැට කියිය නොලුවෙන්න හෙම ොවාදකි්වේ අපේ අපි ප්‍රායල සි හැසිරෙමුව අපි තෝන විදිට අපි ජීවත් වෙනවා ඔපොක් සහුද අපිට එහෙම බලපෑම් කරන්න. අපේ සිත්වල මුලන්ඩු කමින් අපි හැසිරෙමුව කියලා නුබ කියනවාන. මම තනන්ඩ බලාපොරොත්තු වෙච්ච නිර්මාණය උඹ තුලින් මට එලියට ගේෙන්න්ඩ බැරිව. නිසා ජෙරමයාට දෙවියන් වහන්සේ කියනවා දහනමමිනි පරිච්චිතට ගෙහිල්ලා දැන්වය සැනකට ගිහි කියපා මැටිකලයක් අරංගීල පිදලා මට අයිතියක්ත් තිබෙනවා මෙන්න මේ විදයෙන් පිනාසයත්ගේන්න කියලා. අපි දැනගණ්ඩෝඕන දේකයි කුම්බකරුට අයිතියක් තිබෙනවා මැටි කෙරෙහි සියලුදේ කරන්න. ඔබගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ නං ඔබ මම ඉඩ දෙන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේට ඔබවත් මාවත් සකස් කරන්ඩ දෙවියන් වහන්සේගේ සැලැස්පට දෙවියන් වහන්සේට ගෞරවත් වෙන විදිට දෙවියන් වහන්සේගේ නාමයා මාතුලින් ප්‍රකාශ වෙන විදිට දෙවියන් වහන්සේට මාතුල ක්‍රියා කරඩ ම කඩල හදලා මාව අලංකාර තැනටගේද මමත් උන්වහන්සේට ඉඩදීමක් කරන්නට අවශ්‍යයි එසේ ඉඩ නොදී මම මුරන්ඩු මගේ අභිප්‍රය ලෙස වැඩ කරන කෙනෙක් ැඩියට හැසිෙන්ට ජීවත් වඩ පටන් ගත්තොත් දෙවියන් වහන්සේ කනවා මටත් අයිතිය තියනවා මටෝන විදිට ඒක විනාසේ කරාගෙන යන්නත් මෙ ිතාමත් භහනක දෙයක් දෙවන් වහන්සේ ඔබවත්මාවත් කැනෙව්වේ අනිකුත් මිනිස්සුන්ට සාක්ෂයක් ඇති ආශිර්වාදයක් ඇති බලපෑමක් කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ සෙනගක් බන පිනිසයි. ඒ වැඩේ අපි තුළින් දෙවියන් වහන්සේ කරඩ උන්වහන්සේ අපිව පියවරින් පියවරආභමින් ඉන්නවා මැතිකපනවා ඒක තියන රොඩු විපත් කරනවා ඔවු මම කිය්ඩෝන ස්වාමිණි ඒ කරන්්ඩ මොකද ඔබවහන්සේ ඒක මගේ ජීවිතය අලංකාරදය කරයි නමු මම උන්වහන්සේ ඒ මැතිගොඩ කපමින් ඒක තියෙන කුණුරොඩු ඉවත් කරනකොට මම ඒක කරන් ඉද නොදී මම මුලන්ඩු කරලි කාරවිතියට කිීවත් පෙන්ඩු ත්සාා කරනවාන. දෙවියන් වහන්සට බැරිවෙයි දෙවියන් වහන්සට ඕන ලංකාර පින්තූරය ොඩ නගන්. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඒ මැටිගොඩ කැපුවා වගේම කියීලකට ඒ ඒ ඒක පාගනවා. මැතිකොඩ පාදල ඒක වාත්‍රය ඉමත් කරලා ඒ ඒක සකස් කරන්්ඩ පුළුවන් මට්ටමට ගේන්ඩ මොලොක්කරගන්දවශ්‍යයි මැතිිකොඩ දෙවියන් වහන්සේ අපි විවිධ සිද්ධීන් රහා විවිධ අවස්ථාවන් මැදිින් අපේ යටහත්කම අපි හදන්ඩ පුළුවන් මට්ටමට උන්වහන්ස ගේන්ඩ උත්සාා කරනවා. හැම ආකාරයකින්ම දෙවියන් වහන්සේ ක්‍රියාකරමින් සිදනවා. නමුත් අපි නෙවෙයි උන්වහන්සට ගරු කරන්නේ අපි නෙවෙයි උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්නේ අපි නෙවෙයි උන්වහන්සේ කැත්ත තේරු ගන්න නැතුව කැත්ත තේරුන්ොගෙන ක්‍රියාරන්න අපි මොනාද කරන්නේ අපේ මුරන්ඩු කමින් අපි ජීවිතය වැඩ කරන්න පටන් ගන්නවා දෙවියන් වහන්සට පුළුවන් කමක් නෑ තමදුරටත් උන්වහන්සේ හදන් ඉන්න පින්තූරය අපි තුළින් නිර්මාණය කරන්න. අපි ඉඩ දෙෙන් දවශ්‍යයි පාගමින් ඒක සකස් කරලා ඒ මුරුදු තැනකටගන්න ඒක මුරදු නැත්තං ඒ අවශ්‍ය හැඩ යහදන්න බෑකවදාව ඒ පාල මුරුදු තැනට ගත්තම තමයි ඒ අවශ්‍ය කරන පදමටආපුම තමයි ඒක නිර්මාණය කරන්න පහසු වන්න නිර්මාණකරුට අපි ඉඳදු නැත්තං ඒ විදියට අපි සකස් කරන්න පුළුවන් තැනට ගන්න අපි උඩගුෙන්ට පට ත්තෝොත් අපි අකීකරු කමින් ක්‍රිය කරන්න පටන් ගත්තෝත් කවවදාවත් නිර්මාණය කරන්ට බලාපොරොත්තු වෙනදී නිර්මාණය වෙන්ට යන්නේෙනෑ එනිසා ඒ සකපෝරුවක් මත තියලා අපි ඉඩදැන් අවශ්‍යයි එමනැත්තං අච්ුවකට දාලා එමනැත්ත අති හදමින් ඒ කුම්බකරුගේ හිතේ තිබෙන පින්තූරයේ සැලස්ම නිර්මාණය කරන්ද අපේ සකපෝරුව මත ඉඩ හරිින් දවශ්‍යයි උන්වහන්සේ නිතරම අතගහමින් ඒක හදනවා අපි න ගි ග ට කවු ගන මට මයික මයි පෙට මට න ද ම න න ම ඇගලිගන්න. ඔබ ඒ විදිට නම් ජීවිතය ගැන අන්ඩ යන්නේ. ඔබ අතෑර පුදාට කිසිම ඇංගිල්ලක් නෑන අතරපුදාාට ඇගි ගනක ප්‍රශ්න නේද ඇගිලි ගනිිගන ප්‍රශ්න ඇංගිලි ග ඇගිලි නෑ වරයි න්නෝම දෙබියන් වහන්සේ නිර්මාණකරු. सेव्यप जीविते ह अि है की जीविते लाप म पर सु अलन की जीवि बलट लाप मकर वा आणि तराज्यन बलट अणि जाति भलप मकर वा जीवि कुन मन से मगे जीविते सकास करणवा यह सखा पौर अ जठहत्व इहर अंगिली गैसीීමට हैवन से पवा अलांकारद गेन है බාලගිරි දෝසේ අදනෙවෙයි හෙටයි. බාලගිරිදෝසේ අදනෙවෙ හෙටයි කීගිය කල්දාම කල්දාමින් නිදහසට කරුණුනෑ ඒක නිසයි මේකවෙන්න ඇත්තේ. අරක නිසයි මේක වෙන්න නැත්තේ මේ දැන් ඇදිරි නීති කාලෙ හින්දයි ර ගුට්ටක්ේ හරහට දානවා ඒකේවා. එකකේ හරහට දානවා. හැබැයි මතක තියාගන්න මැටිගල් වෙනවා. ඒ මුරන්ඩු කැරලිකාර තත්ත්වය වැටිවෙනවා. එදාට සිදුවෙන්නේ. ලස්සනට හදලා පලේන්් කරලා ලස්සනට තියන්ඩ හදපු පින්තූරය නෙවෙයි එලියටෙන්නේ යන්නේ වෙනත් දෙයක් තමයි අපෙන් ගොඩ නැගෙන්ඩයන්නේ. එනිසා පරම ආධිපත්තිය තිබෙන්නේ දෙවියන් වහන්සේටයි මැටිකරෙහි නු්‍යගේ ජීවිතය කරේ කුම්භකාරයට මැටිකරහි අධිපත්තිය තිබෙනවා වගේ පරම අධිපත්තිය දෙවියන් වහන්සේට තිබෙන්නේ අපි දෙවියන් වහන්සේගේ ඇබීමට අපි යටහත්ව කීකරුව අපේ ජීවිතය ගොඩනගන්න පශ්‍යයි එසේ නොවන්නේ නම් ජරමයාට කියනවා මේසෙනකටම ගිහින් කියපන් මෙන්න මේ විදිටයි ම් පොවෙ එක හල පිඳින්න කියලා එක තවදුරටත් යරමයාට දෙවියන් වහන්සේ යසසාය පොතේ කියනවා මෙන්න මේ විදියටට යසය තිස්වැනි පරිචේදේ දාතර බලන්න.ඒ භයානක විදියට කියනවා යසසාය පොතේ යසයා තිස්මනි පරිච්චේදේ දාහතර ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස ඉතුරු නොකර පොඩි කරන කුම්ඹ කරයහුගේ භාජනයක් බිඳින්නක් මෙන් උන්වහන්සේ ඒක බිඳින සේක. මොනවද දැක කියන්නේ. දෙවියන් වහන්සේ කියනවා. කිසිම් අයුරකින් ප්‍රයෝචනයක් ගන්ඩ බැරි විදිටම මංගේ කුඩු කරලදානවා. අයිත් අපි තේරුම් ගන්නනමොකක්ද. පරම ආධිපත්තිය තියන්නේ කාටද. න් වහන්සේ. මේේ මේ පැති දෙක් තියෙන ඒවා ගෙන ප අපිට කතා කරන්න වෙලාවක් නෑ. නේ සිසිල රඳවන්ඩ පුළුවන් හොඳ මැටි බඳුන්වලයි. සිසිල රඳවන්ඩ පුළුවන්, හොඳ මැටි බඳුන්වලයි. ඒවා ඒකට භාවිතා කරන්න නැතුව ඒවා අවභාවිතා කරන්නේ නම්. ඒවා බිඳල්ල දානවල්ලු ආය පොකුණකින්වත් වතුර ටිකක් ගණ්ඩ බැරිවෙන පොකුුණකින්වත් වතුර ටිකක් ගණ්ඩ බැරිවිදිර බිල ධනවා. ඒකන්නේ එච්චර වටිනා අලංකාර දේවල් තනන්ඩ තියාගණ්ඩ භාවිතා කරන්න බහන්ඩය කිසිම ප්‍රයෝජනයක් ගණ්ඩ බැරිෙන බඳලදානවා. තවත් එක්තරවස් මේ බැබල් පතපට දැන් කියනෑ ඔබට මෙ මත කරෝනිකං. ඔබ දන්නවා සමහර ලේන සමහර ලේකන ලේඛන කියල කියන නිකං මේ කොල නෙවෙේ නේද අර දැන් ඔ දන්නවා පරන ගිසම පිබඳ ැ ත්ව පර ගිසු පිබඳ ි ගන්නකොට හැඳීම ි ගන්න ඔ ඔබ ම ඇැ අර කුම්රාන් ලේකන ඒ ඒවා හංගල ති බොන මොනවාල දාලද නැති බඳුන් වල දාල ිච්ච කුම් ්‍රාන් ේකන තමයි මේ සය ිකුත්ව සහ පොත්වා වගේ කියල. ඒ මටිදුුන් වල දානතියෙන්නේ මැටි බදුන්වල දානතිබ්බම ඒවා සුරක්ෂිතව කල්තියා ගන්න පුළුවන් කමක් තිබේ. එච්චර ප්‍රයෝජනයට ගණ්ඩ පුළුවන් මැටි භාචචනය දැන් දෙවියන් වහන්සේ ොමොකදද පොක්කුණකින්වත් වතුරට ගණ්ඩ බැරිවෙන්ට පොක්කුණනකින්වත් වතුර ගණඩ බැවිදිට ලිප්පකින්වත් අහලුටිකක් ග්ඩ බැවිදිට ඒවම බිඳ දමනවා ඒ පරමාධිපත්ති තියනෙ දෙවියන් වහසේටයි. ොකද මගේ කොටස දෙවියන් වහන්සේට උගන්න එක නෙවෙයි වහන්සේ අපියෝග කරන එක නෙවෙෙයි දෙවියන් වහන්සේ මගහරි එක නෙවෙයි මගේ කොට සදමයි මොකක්ද දෙවියන් වහන්සේට සබන්දීලා උන්වහන්සේ කැමැත්තට මගේ ජීවිත අවනත කරන එක කීකරු කමේ හදව තක් මන්තුල ගොඩනගා ගන්නේ එක. ඒක මම නොකරන්නේ නම් දෙවසේ ඕනතරන් අයිතති රයෙනවා ඕන මස්ථාවක ඕනම දෙයක් කරන්න. අවසා එල් දරව පතේ පදේ බල අපි අවසන් කරමු. එලි දරව් දෙේ විසි හත. මේ අපි හැම කොඩසකින්ම බලන්නේ. දෙවියන් වහන්සේට පරමාතිපත්තිය තිබෙනවා මනුෂ්‍යයාගේ ජීවිතය කරෙහි. එලි දරව දෙවැඩි පරිච්චේදේවිසි හත. දෙවන් වහන්සේට පරමාතිිපත්තිය තිබෙනවා ජාතින් කෙරී රජ්‍යන් කෙරෙහි. ඒ එලෙ සමයි මේ කුම්භකාරයයක් පිළිබඳ කතාාවෙන් අපි දකින්නේෙත්. දෙවියන් වහන්සේ කුම්ඹ කකරු අපි උන් වහන්සගේ අතේ මැටි. මැතිවලට බලයතිබෙන්නේ මැටිකරෙහි බලයතිබෙන්නේ කුම්ඹකරවානන්ටයි. එලෙ සමයි දෙවන් වහන්සේටත්. සියලු බලය අයිතිය ති බෙනවා මනුෂ්‍යයාගේ ජීවිත කෙරෙහි රාජ්‍යයන් කරෙ ක්‍රියා කරන්නට එලි දරව් දෙකේ විසි හත අපි කියේවල අවසාන තියමු. කුම්භකාරයාගේ භාජන බිඳ සුනු කරනු ලබන්නාක්මන් ඔහු ඔවුන් දන්ඩකින් ආණ්ඩු කරන්නේ මොකක්ද කියන්නේ එල දරවපුති අවසානයේ කියනවා උන්වහන්සේ සුනු විසුණු කර දමනවලු කුම්බකාරයාගේ හන්ඩමින් ඒවා සුනු විිසිනු කර දමනව කියලකෙනවා ජලිත් මතකත බාගන්න නිර්මාත්‍රෘු දෙවන් වහන්සේ අපගේ අයිතිකරු දෙවන් වහන්සේ දෙවන් වහන්සේට පරමාධිපත්තිය තිබෙනවා සියලු ජාතතින් රජ්‍යන් මනුෂ්‍යයන්ගේ ජීවිත කරෙහි ප්‍රියා කරන්නට මනුෂ්‍ය දෙවන් වහන්සේ නිර්මාණයක් මික් මිනිස්සුන්ට බෑ දෙවියන් වහන්සේ හදන්න මිනිස්සු දෙන් වහන්සේ හ හදනව නම් මිනිස්සු කරගන්න ලොකු මෝඩකම නිසා නු්‍යාව කොටස තමයි දෙවියන් වහන්සේ කත්තා කරනකොට දෙවියන් වහන්සේ මඟ පෙන්වනකොට ඒකට කීකරුව යටහත්ව දෙවන් වහන්සේ සැලස්මට තමන්ගේ ජීවිතය මෙහේවන එක එවිට දෙවියන් වහන්සේ සැලසුම් කරන අලංකාර නිර්මාණය අපේ ජීවිතය ගොඩ නැගෙන්ට යනවා එසේ නැතිනම් අපි විසින්ම අපි විනාස කරගට්‍යය නවා අපි නැගිමතු ස්වල්ප වෙලාවක් අපි සිියදු දෙනනා නැගිට ස් පද පසාග ප්‍රමෝත සහදර සහදරී අපිට පල්ලිෙන්න්න පුළුවන් පලි නොදත් පුුවන් නේද අපිට මේ දේශනවල් හන්දත් පුළුවන් අ නැතු ඉදත් ළුවන් අනි පැත්තෙන් දේශනවල් අහන් ඉන්න වගේ පෙන්නන්දත් පුළුවන් අහන් නැතුවවෙ ඉදලා ගේ අහ ඉන්න වගේ පෙන්නලා මේ මොහොත එහං ඉදලා ඊට පස්සේ දන්නේවත් අතුර ඒවත් නෑ වගේ ජීවත්තෙන්ද පුළුවන් හැබැයි අපි හැමෝමතේරුම් ගන්න ඕන දේතමයි මගේ ජීවිත අයිතය තිබෙන දෙවියන් වහන්සේට මොන ලොකු කතාකිව්වත් මොන්න පණ්ඩිත කතා කිව්වත් මට කිසිවක් කරන්න පුලුවන් කමක්නකොට ගොඩක් වෙළට අදාලවෙන්නේ ජාතින් සහ රජයන් පිළිබඳවයි අපි එතැට ගිල්ල බැලුවත් ඔ හැම රාජනායකෙක්ම කියන්නෙ ලොකු කතා තමයි හම කිය මත ොර ර කියල හැම කෙනෙක් මෙක්කෙකට දාරද ම හ ර එකල හරි පුදම දක්ෂියෝ මතගතතියා ගන්න ඕන සීල රාජ්‍යයන් වල ටහිහලින් ක්‍රියාරන තැන් වහන්සේ වියන් හන්සේ. මිනිස්සු දෙවියන් වහන්සේ තැනග්ඩ යනවාවන. දෙවියන් වහන්සේ අතහැරලා පෙනත් දේමල් වලට නමස්කාර කරන්ඩ යනවන. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ සෙනක කරහි ක්‍රා කරන්ඩ යවා. මේ දහට හනමනි රිචව පරිච්චේ දවල තිබෙන සඳර්බයට ගින් කල්පන කරන්න පුද්ගලික වද්‍යනය කරන්න. නමුත් මං ඉච්චර හට යන් උත්සා කරන්න නෑ අවධාන උඹ කරන්නේ ප්‍රධාන කාරණ දෙකක් ගැනයි දෙවියන් වහන්සේට පරමාධිපත්තිය තිබෙනවා මනුෂ්‍යයා කරහි. ජාතින් රාජ්‍යයන් වේවා මනු්‍ය ජාති රාජ්‍යන් කන්නේ ගස් කොළන් නේන නිසා මනුෂ්‍ය කෙරෙහි පරමාධිපත්තිය තියෙන දෙවන් වහන්සේට අමතක කරන්න කවදාවත් අමදාවත් අමත කර මිනිස්සු හැටියට අපි දුරුවල මනිස්ු හැටියට පි අඩුපඩුගන්තියෙන ඒක දෙවියන් වහසේ අපිට වඩා හොඳින් දන්නා අපිට වඩ හොඳින් දෙවන් වහන්සේ ද හැබැයි දෙවියන් වහන්සේට මනුෂ්‍යයා කර පරමාධිපත්තියේ තිබෙන අතර මනුෂයන් හැටියට අපි සයට සයක් පිළිගන්න පසය ඔු ස්වාම ඔබයි මගේ දෙවන් කරුණු දෙ කාර ඇ දෙවියන් වහන්සේට සියලු දෙකරේ පරමා අධිපත්තිය තිබෙන්නේ අනි පැත්ෙන් අපේ කොටස අපි ඒක ඒත්තුගන්න අවශ්‍යයි ඕ ස්වාමින මම මැටි ගොඩක් ඔබයි නිර්මාණකරු ක දාවත් ඔබ අයහපත් දෙයක් මගේ ජීවිතය හදන්න නෑ අයහපත්දයක් හදන්න දෙවන් වහන් සැහැම විටම ආශිර්වාදල දේ අපේ ජීවිතය තනමින් සිටිනවා ඇැබ අපි හරි පණ්ඩිතය වනාම කතාවට කිය ඒදන්ඩෙවත් යැන්න බැල්ලු ප්ඩියක් අපි පණ්ඩිතය වුනාම මොකද වෙන්නේ අපි හදාගන්න අමුතු අමුතු ජාති කැටයම් මකතියාගන්න අපිට පුළුවන් මක්තියෙන් දෝන යටහත්ව දෙවියන්හන්ේ දිරිය කියන්න මේ විදිට ස්වාමින මම සූදානම් ඔබහන් සේද කරන්න බන්තුල. මේ නිදහසට කරුණු කියන එක නවත්ත. ආදම්ගෙන් ඇහුවම නුබ ඒගසෙන් ගෙඩි කෑවනේද ඕස ඔබ දු ස්ත්‍රිය නිදහසට කරුණු හැමවෙදා. ස්ෙන් ඇහවා ද කළේ ම සාද ස්ම සර්පයමටක කරන්න කිවවා හැලන නිදහසට කරුණ වත් අල්ල නිදහසට කරුණු කිය කියේ ඉන්න එක නවත්ත දෙවියන් වහන්සේගේ පරමාධි පත්තියට පුළුවන් ඔබේ දුරුවලකං ජයග්‍රහණයට ගේන්න දෙවන් වහන්සේගේ පරමාධිපත්තිය බලට පුළුවන්කම තිබෙන ඔබම අලුත් නිර්මාණයක් ැට ගොඩ ගන්න දෙවන් වහන්ස ප්‍රශ්යක් නවේ බ රුවලකං වන්හන්සට ප්‍රස්තියක් න පගේ නොදන්නක ඊින් දෙවන් වහන්සේගේ ප්‍රමධිපත්තිය ක්‍රියා කරමින් සිටනවා දෙවන් වහස ප්‍රශ්නයක් නෑ හැ ව අය ම ඔබ මැටි ගොඩක් වෙන එකස අව ඉතා පහසුවන් වසට ඒෙන් අලංකාර දෙයක් කරන්න දෙවන් වස හරි අමාරුයිවනස හරි අමාරුයි වහසගේ පරමාධිපත්තිය පිළිගන්නනැව ඒකට අභෝග කරමින් බුරන්්ඩුක් හදවතකින් තමන්ගේ අභිප්‍රයන් වලින් ක්‍රිය කරන්න අදනකොට දෙවන් වහන්සේට අමාරුයි උන්වහන්සේ බලාපරොත්තුවෙන් අලංකාරදය ගොඩනගන්න ඒක කැන දෙවියන් වහන්සේ බොහෝ කල් බලා සිටිනවා බොහෝ කල් බලාසිටිනවා නමුත් යම් අවස්ථාවක් වනවා දෙවන් වහන්සේ කියනවා තැන් ඇති තැ ඇති. මේ විදියටයි කරන්නේ.ඒ නිසා දෙවියන් වහන්සේඉදිරිපිටට ගිහිල්ල කියන්න දෙවන් වහන්ස ඔබගේ අභිප්‍රාය ඔබේ කැමැත්තට යටහත් සිතක් ඔබේ කැමැත්ත හඳුනාගන්න ඔබගේ කැමැත්ත සැලැස්ම හඳුනාගෙන ඒකට කීකරුවෙන හදවතකින් ඔබහන්සේ මාතුල නිර්මාණය කරන්නඩ යනද සහස් කරගන්න මට ඔබහන්සේ උදවකර